දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද අපි ඉගෙන ගනිමින් සිටින්නේ සංයුත්ත නිකායේ පරිවීමංසන කියන බුද්ධ දේශනාව. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටිද්දී වදාළේ. මේ දේශනාවෙන් කියවෙන්නේ පටිච්ච සමුප්පාදය ගැනයි. සාමාන්‍යයෙන් අපි කවුරුත් මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන්නට ආසාය. එතකොට කවුරුත් වගේ කැමති අනේ අපිට මැරෙන්න කලින් අඩු ගානේ සෝවාන්වත් වෙන්න ලැබුණොත් කියලා කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තියෙන්නේ අපිට මේ ධර්මයේ ඉගෙන ගනිද්දී අපිට ඉගෙන ගන්නට ලැබුණ අපි ඔක්කොම යන්නේ අනියත ගති තියෙන සසරේ කියලා. එතකොට මේකෙදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, මහණෙනි මේ සියලු දුක් අවසන් වෙන ආකාරයට නුවණින් විමසන්ට ඒ ක්‍රමේ දන්නවාද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා කියා හිටියා, භගවා මේක භික්ෂුණන්සලා කියා හිටියා, භගවා මූලකානෝ බන්තේ ධම්මා, ස්වාමීනි මේ අපි ඉගෙන ගන්න ධර්මයේ වෙන කවුරුවත් මුල් කරගෙන නෙමෙයි තියෙන්නේ, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. භගවන් නෙත්තිකා භාග්‍යවතුන් වහන්සේ නේතෘ නායක කරගෙනයි. භගවන් පටිසරණා භාග්‍යවතුන් වහන්සේ පිලිසරණ කරගෙනයි. එතකොට බලන්න ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ ගිරේ දක්වපු ආකල්පේ මොකද්ද? මේ ධර්මයේ තියෙන්නේ ඒ කවුරු මුල් කරගෙනද? භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන මිස තමන්ගේ මති මතාන්තර මුල් කරන්නේ නෙමෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිලිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේට වැටහෙන සීක්වා භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා දරා ගන්නම් කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, අනේක ප්‍රකාර ජරා මරණ දුක් මේ ලෝකේ තියෙනවා, ඒක ගැන විමසන්ට කිව්වා. මේ දුක් හටගත්තේ කුමකින්ද කියලා විමසන්ට. එහෙම ශ්‍රාවකයා විමසද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කෙනා ඒ තේරුම් ගත යුතුයි කිව්වා. මේ ලෝකේ තියෙනවා නම් යම්තා ජරා මරණ දුක්, ඒ සියල්ල තියෙන එකම කාරණයක් මුල් කරගෙනයි කිව්වා. මොකද ඒ කරුණ ඉපදීම නැමැති කාරණය මුල් කරගෙන තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. ඉපදීම ගැන අපි නොයෙක් වතාවල්වල ඔබට විස්තර කරලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිය.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපි ඒක ඉපදීම ගැන කෙටියෙන් කිව්වා. උපදින ආකාර හතරක් තිබේය කියලා. මොනවාද ඒ හතර? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. ඊට පස්සේ මේ උපදින, දැන් අපි ගත්තොත් ඕපපාතික උපදිනවා දෙවිවරු. දිව්‍ය ලෝකේ දෙවිවරු ඔක්කොමගේ ඕපපාතික. ප්‍රේතයෝ ඕපපාතික. ඉඳලා හිටලා මිනිස්සුත් ඕපපාතික උපදිනවා. දැන් බුදුරජාන් වහන්සේ කාලේ හිටපු පොක්කර සාති කියන බ්‍රාහ්මණය ඕපපාතිකයි. ඊළඟට මේ අම්බපාලි ඕපපාතිකයි. එතකොට ඒ වගේ ඕපපාතික අදත් ලෝකේ ඕපපාතික උපදිනවා ඇති. අපි ඒක දන්නේ නෑ. එතකොට මේ ඒ විදිහට මිනිස්සු අතරෙත් කලාතුරකින් උපදිනවා. නිරේ උපදින ඔක්කොම ඕපපාතිකයි. තිරිසන් ලෝකේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන හතරෙම උපදිනවා. එතකොට මනුස්ස ලෝකේ වැඩිපුර ජලාබුජ, අනිස් සත්තු, පණුවෝ වගේ සත්තු සංසේදජ. ඉතින් මේ විදිහට උපදිනවා. ඉතින් මොකෙන් උපන්නත් උපන්න කෙනාට තියෙන මොකද්ද? ඒ උපදුනේ කර්මානුරූපවනේ. අපි කිව්වේ කර්මානුරූපව කියලා. කර්මානුරූපව කියන අර්ථය තමයි භවය කියන එකේ තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ගන්නවා අපිට උපදින්නේ මක්නිසාද, මොකෙන්ද කියනකොට එකම කාරණයක් තමයි උපදින්න හේතුව. මොකද්ද ඒ කරුණ? භවය කියන එක. එතකොට භව තුනක් තියෙනවා කියලා බුදු ඇසින් දැක්කා. මොනවද ඒ බුදු ඇසින් දුටු භවත්‍රය? කාම භවය, රූප භවය, අරූප භවය. භවය කියලා කියන්නේ කර්ම විපාක දෙන්න හැදෙන පරිසරයට. එතකොට කර්ම විපාක දෙන්න හැදෙන පරිසරේ චුත වෙන විඥාණය ඒ කර්මානුරූපයේ පරිසරයේ උපදිනවා. දැන් සාමාන්‍යයෙන් හිතන්න අපට වුණත් කර්ම විපාක දෙන්න පරිසරයක් බලපාන්නේ නැද්ද? බලපානවා. දැන් අපිට හොඳ යහපත් පරිසරයක අපි ඉන්න වෙලාවට අපිට අපි සංසාරේ කරපු පුණ්‍ය විපාකයක් උපකාර වෙන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල් තියෙනවා, දැන් අපි ගම්මු ඔන්න සුනාමි ආවා. සුනාමි එනකොට මේ නුවර පැත්තේ මිනිස්සු වෑන් අරන් ගාලු ගිහින් ආන් දැක්කද විපාක දෙන්න පරිසරයට යන තාලි. එතකොට ගාල්ල හිටපු කාණ්ඩයක් වෑන් අරන් නුවර ගිහින්, එතකොට නුවර ඉන්නේද්දී ආරංචි වෙනවා ගේ ගහගෙන ගියා කියලා පිරිස බේරිලා. නුවර හිටපු කාණ්ඩ ගිහිල්ලා ගාලු ඕං ආරංචි වෙනවා අන්න වාහනේත් එක්කම ගහගෙන ගිහින් කියලා. දැන් එතකොට බලන්න පරිසරයට සෙට් වෙන ගතියක් නැද්ද? ආන් එහෙම තියෙනවා. ඒක තමයි කර්මානුරූප දෙයේ තියෙන ස්වභාවය. එතකොට බුද්ධ දේශනාවේ නැද්ද බහලා කම්ම විපාකෝ අචින්තියෝ, කර්මයේ විපාක දීම සිතන්ට බෑ. එනං අපේ චින්තන විශේ ඉක්මවා ගිහින් අපි කල්පනා කරන්න තියෙන කල්පනා සීමාව ඉක්මවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට නෙමෙයි ඒක ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ, අපට. උන්වහන්සේ සර්වඥ. උන්වහන්සේ අපේ සීමාව ඉදලා මේ ධර්මයේ දේශනා කරන්නේ ඉක්මවා ගිහිල්ලා. ඒකනේ උන්වහන්සේ දේශනා කළේ එක ඒ ගැන හිතන් දැන් දෙපා අප්සෙට් යයි කිව්වා. එතකොට කර්ම විපාක අනුව තමයි අපි උපදින්නේ. එතකොට විපාක පිණිස කර්මයේ සකස් වෙලා තිබුණාම ආන් ඒක තමයි භවය. එතකොට ඒ විදිහට භව තුනක් තියෙනවා. ඒ භව තුනම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඉබේ හටගත්තු දේවල් නෙමෙයි. ඒ භව තුනත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. එතකොට මේ භවයේ කුමක් ප්‍රත්‍යන්දී කුමක් නිසාද?
හටගත්තේ කියලා නුවණින් විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා හරි විදියට විමසුවොත් නිවැරදි විදියට යාට අවබෝධ වුණොත් අවබෝධ වෙන්නේ භවය උපාදාන ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් කියලා. මොකද බුදු ඇසින් දැකපු යථාභූත ඥාණයෙන් සාක්ෂාත් කරපු ධර්මයක් තමයි අපි අහන්නේ. එතකොට එහෙනම් කාට හරි අවබෝධ වුණොත් අවබෝධ වෙන්නේ තේ බුදු ඇසින් යථාභූත නුවණින් අද්දුටු ධමයි. වෙන එකක් අවබෝධ වෙන්න විදියක් ලෝකේ නැහැ. එතකොට ඒ උපාදාන බුදුරජාණන් වහන්සේ වදාලා උපාදාන හතරක් තිබේය කියලා. උපාදාන කියන වචනේ තේරුම මොකද්ද? යම්කිසි දෙයකට ග්‍රහණය වීම, හසු වීම. දැන් හිතලා බලන්න මිනිස්සෙකුට මේ අහුණාට පස්සේ යමකට හිතේ. දැන් අපි මෙහෙම කියමු. දැන් අපි උපදුනේ කර්මානුරූපෝනේ. ඔන්න කර්මානුරූපව තමයි අපිට S2ක් හම්බ වුනේ. S2කින් කරන්නේ මොකද්ද? දැකීමේ ක්‍රියාව. කර්මානුරූපව තමයි අපිට කන් දෙකක් හම්බ වුනේ. කන් දෙකෙන් කරන්නේ මොකද්ද? සවන් දීම. නාසයෙන් කරන්නේ මොකද්ද? සුවඳ දැනීමේ දේ. දිවෙන් කරන්නේ මොකද්ද? රසය දැනීම. කයින් කරන්නේ මොකද්ද? පහස. එතකොට මේ පහටම පදනම් වෙලා තියෙන දෙයක් තියෙනවා තව එකක්. ඒකට කියන්නේ මනස. එතකොට මනස මුල් කරගෙන මේ ඇසේ ක්‍රියාව, කනේ ක්‍රියාව, නාසයේ දිවේ කය කරද්දී මනස මුල් කරගෙන තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට එහෙනම් අපිට දෘෂ්ටි, ආකල්ප, පින්, පව්, කුසල් ආදී සියල්ලට මුල් වෙලා තියෙන්නේ මනස. එහෙනම් හිතීමේ හැකියාවට මුල් වෙන්නෙත් මනස. දියුණු වෙන්න උපකාර වෙන්නෙත් මනස. දමණය කළ යුත්තේත් මනස. එතකොට මේ මනසේ තමයි මේ කල්පනාවල්. එතකොට අපේ තෘෂ්ණාව හටගන්නේ සිතේ. උපාදාන හටගන්නේත් සිතේ. එතකොට දැන් මේ සිතේ හටගන්නකොට මේ උපාදාන ඇහැයි රූපයයි තියෙනවා. එතකොට ඔන්න රූපේ දැක්කහම ආසාවක් ඇති වුණා. එතකොට ඒක තමයි එතන තියෙන ඒ උපාදාන. උපාදාන තමයි ආසාව ඇති වෙච්ච එක. එතකොට කණින් ශබ්දය අහනකොට ශබ්දයට ආසාවක් ඇති වුණාම ඒක හොරෙන් හරි අහන්ටයි හිතෙන්නේ. රූප දකින්න ආසා ඇති වුණාම හොරෙන් හරි රූප බලන්ටයි ආසාවේ පත්තරල තියෙන මිනිස්සුට ඈ ජාමින් නැගිට ඇඟිල්ල හොරෙන් බලනවා කියලා. ඒ උපාදාන වුණාම ඒ එකට හොරෙන් හරි උපාදාන වෙච්ච එකට එයා යනවා ඇදිලා. එතකොට ගන්ධ සුවඳත් එහෙමයි. දිවට දැනෙන රසෙත් එහෙමයි. කායට දැනෙන පාසත් එහෙමයි. ඒ උපාදානෙට කියන්නේ මොන උපාදානෙද? කාම උපාදානෙ. එතකොට කාම උපාදානියක් තියෙනවා. ඊළඟට දෘෂ්ටි උපාදානෙ ගැන අපි කිව්වනේ. දෘෂ්ටි උපාදානයක් තියෙනවා. සීලබ්බත උපාදානයක් තියෙනවා. අත්තවාද උපාදානෙ තියෙනවා. එතකොට අපි උදේවරුවේ කිව්වා නිත්‍ය ප්‍රකරණීය විස්තර කළා තියෙනවා කියලා. මේ උපාදාන හතර කොටස් දෙකකට බෙදලා තෘෂ්ණා පාක්ෂික කොටස් දෙකයි, අවිද්‍යාවට පක්ෂ වූ අවිද්‍යාවේ කොටස් දෙකයි, තෘෂ්ණාවේ කොටස් දෙකයි. එතකොට තෘෂ්ණාවෙන් තමයි උපාදාන හතරම තියෙන්නේ. නමුත් ඒකෙදී බලවත් වෙලා තියෙන්නේ කාම උපාදානයටයි, මේ සීලබ්බත උපාදානයටයි තෘෂ්ණාව, දෘෂ්ටි උපාදානයටයි අත්වාද උපාදානයට අවිද්‍යාව. ඒ තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච අවිද්‍යාවකුත් නැහැ. එතකොට අවිද්‍යාවට හසුන වෙච්ච තෘෂ්ණාවකුත් නැහැ. එතකොට යම් දවසක අපිට අවිද්‍යාව ප්‍රහාණය වුණොත් තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. යම් දවසක තෘෂ්ණාවෙන් ප්‍රහාණය වුණොත් අවිද්‍යාව නැහැ. ඒ දෙක එකිනෙකට සම්බන්ධයි.
ඒ දෙක එකිනෙකට සම්බන්ධතාවයෙන් යුක්තයි කියන මතකේ පටිච්චසමුප්පාද ඉගෙන ගනිද්දී අපිට උමනයි. මොකද දැන් නැත්තම් පටිච්චසමුප්පාදේ පටන් ගන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍ය. එතකොට තේරෙන්නේ තෘෂ්ණාවක් නැතුව අවිද්‍යාව විතරක් ඒක හැදුනා වගේ එකක් නේ. මොකද ඒක කියන්නේ විස්තරේ තේරෙන්නේ මොකද මේ බුද්ධ දේශනාවේ ඔබ කොතිකුත් අහලා ඇති මේ සත්‍යයන් ගැන තියෙන්නේ කොහමද? මහණෙනි, අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං අවිද්‍යාවෙන් වැසී ගිය තෘෂ්ණාවෙන් බැඳී ගිය කියලයි මේ සත්‍යයන් ගැන කියන්නේ. භවය ගැන කියන එකටත් කියන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ භවයේ තීරුවේ අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතුයා විඥානං පතිට්ඨිතං. අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගිය සත්වයන්ගේ විඥාණය හීන ධාතුවේ පිහිටීමයි කාම භවය කියන්නේ කියලා. ඒර අවිද්‍යා තෘෂ්ණාදීකේ තියෙන සම්බන්ධතාවය තේරුම් ගන්නකම් මේ පරිසම්පාදී නිර්වෘල්ල තේරුම් ගන්න කෙනෙක් දක්ෂ වෙන්නේ නැහැ. එතකොට මේ උපාදාන කියලා කිව්වේ ග්‍රහණය වීම. එතකොට කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, ආත්වාද උපාදාන කියලා. මේකෙන් සෝතාපන්න ඵලයට පත්වීමේදී කෙනෙක් උපාදාන දෙකක් ප්‍රහාණය කරනවා. ඒ තමයි සීලබ්බත උපාදානත් දිට්ඨි උපාදාන. එතකොට යාට ඉතුරු වෙන උපාදාන දෙකක් මොනවද? කාම උපාදානත් ආත්වාද උපාදාන. අනාගාමි ඵලයේදී කාම උපාදානය ප්‍රහාණය කරනවා. එතකොට ඉතුරු වෙනවා අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනාට එක උපාදානයක්. ඒකට කියන්නේ ආත්වාද උපාදාන කියලා. ඒක නැති කරන්නේ බුද්ධං භාගිය සංයෝජන ප්‍රහාණ වුණාම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන පහ ප්‍රහාණ වෙනකොට මේ ආත්වාද උපාදානය ප්‍රහාණය වෙනවා. එහෙමයි ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට මේ උපාදාන ප්‍රහාණය වෙච්ච ගමන් භවය නැති. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දීපු දේවල්. දැන් අපි උපාදාන කිව්වම අපිට මතක් වෙන උයන්න පායන දයන්න නයන්. නමුත් උපාදාන කියන්නේ ඒ සංඥාවෙන් දෙන අර්ථය. උපාදාන කියනකොට අපි ඉගෙනගත්තු අකුරු හතර නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ වෙනුවෙන් තියෙන අර්ථය තමයි මේකේ උපකාර. ඒ අර්ථයට තමයි අර ව්‍යංජනේ උදව් වෙන්නේ. එතකොට මේ උපාදාන තියෙන නිසා තමයි භවය ඇති වෙන්නේ. භවය තියෙන නිසා තමයි උපදින්නේ. එතකොට උපාදාන නැත්තම් නැති තැන භවයක් හටගන්නේ නැහැ. භවයක් නැත්තම් උපදින්නේ. සමහර තැන්වලදී මේක තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා දේශනා කරනවා. මං හිතන්නේ මේ සූත්‍රෙත් උපමාවක් තියෙනවා වගේ මං හිතන්නේ. ඔව්, මේකේ වෙන උපමාවක් තියෙනවා. වෙන තැනක බුදුරජාණන් වහන්සේ මේ උපාදාන තෘෂ්ණාව ගැන විස්තර කරද්දී තියෙනවා මෙහෙම එකක්. මහණෙනි, මේ ගහක් ගැන කියනවා. උන්වහන්සේ කියනවා ගහක් ගැන මේ ගහ තියෙනකන් ගහේ ගෙඩි හැදෙනවා. ඒතර ගහ නිකන් කැපුවට හරියන්නේ නැහැ. ගහේ මුල් තිබ්බොත් ආයෙත් හැදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෝනෙත් එක්ක ඇවිල්ලා මේ ගහ කපලා ගහාරලා පුංචි සවන්දර මුල් තරම් තියෙන චූටි මුලත් උදුරලා අරගෙන ආයේ පොඩි පොඩි කෑලි වලට කපලා ගහේ ඒ එළියේ පොඩි කෑල්ල තිබ්බත් පැලවෙන්න පුළුවන් නේ. ඒවා කපලා අවුවේ දමාලා වේලලා ඊට පස්සේ ඒවා ගිනි තියලා අලු කළා හුලගේ පා කරාට පස්සේ ඒ ගහ තිබේද කියලා අහනවා. රහත් ඵලේ ඒ වගේ එකක්. බුදුරජාණන් වහන්සේ විස්තර කරන අරහත්වේ ඒ වගේ එකක්. නිකන් ලාමක කෙලිස් හටගන්න එකක් නෙමෙයි. ඒක නිකන් මේ හිතේ ඇති වෙන මුලා වීමක් නෙමෙයි. ඒ විදිහට බුදුරජාණන් වහන්සේක දේශනා කරලා තියෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ
ආර්යෂ්ටාංගික මාර්ගය. මම ඔබට කිව්වේ ඒ කාලෙත් එක්තරා අවස්ථාවක් තිබුණා බුදුරජාණන් වහන්සේගේ කාලෙත්, භික්ෂුන් වහන්සේලා මං හිතන්නේ 30ක් වගේ ඈත පළාතක භාවනා කරන්න ගිහිල්ලා උන්වහන්සේලා 39ම හිතුවා දැන් අරහත් වෙට පත් වුණා කියලා. හිතලා වස් කාලය ඉවරලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට උන්වහන්සේලා වඩිද්දි බුදුරජාන් වහන්සේ පණිවිඩයක් කැරියා, එකපාරට එන්න එපා අමුසොහොනට යන්න කිව්වා. අමුසොහොනට ගියාම අලුතෙන් මැරිච්ච දැරිවියක් ගෙනල්ලා දාලා, එතකොට සත්තු ඇවිල්ලා මේ කිනාව කෑම කන්ට, එයාගේ ඇඟ කන්ට නරි මේ කැලෑ බල්ලු ඇවිල්ලා මේ ඒ ශරීරයේ හිටමිට අදිනකට මේ ශරීරයේ රහස් ප්‍රදේශ දකින්න ලැබුණා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට මොකද වුනේ? උන්වහන්සේලා කල්පනා කළා අපිට මොකක් හරි කාරණාවක් තියෙනවා, භාග්‍යතුන් වහන්සේ අපිට මේ අමසොන්ට යන්න කියන්න කියලා. බැලුවාම කෙලිස් හට ගන්න ගත්තා. එතකොට සිය උපන්නා, එතනම වාඩි වුණා. ආයෙමත් අසබේ වඩන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ ඊරිදීන් එතනට වැඩම කළා. මේ ධර්මයේ කියා දුන්න මේ ශරීරය බලන්න කිව්වා. මේ කුණු වෙලා යන බිඳී යන දෙයක් වගේ බලන්න කිව්වා. එතකොට මේ ඒක තමයි කුම්භූපමං කායමිමං, ඒ මේ මේ ශරීරේ මේ හිස් මේ දෙයක් වගේ බලන්න කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා එදා තමයි අරහතට පත් වුණේ. එතකොට ඒ කාලෙත් මේක හරියට කරගන්න බැරි කමක් තිබිච්ච ඉඳලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ජීවමාන ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේත් මේ මනසේ මායාවට අහුවෙච්ච අය හිටියා නම් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල්. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන්නම ඕනේ. ඒ සම්පූර්ණ වීම මත තමයි මේ උපාදාන සියල්ලම නිරුද්ධ වෙලා යන්නේ. එතකොට මම ඔබට මතකද උදේ කිව්වා මට තුන්ඩු කැලක් වෙලා තිබ්බා උපාදාන ගැන තව චුට්ටක් තෝරලා දෙන්න කියලා. මොකද මම ඔබට කිව්වා මේ මරණයටපත් වෙන්නේ කවුරු හරි සතෙක් වේවා. සතෙක් මැරුණත් මැරෙන්නේ උපාදාන රහිත කෙනෙක්ද උපාදාන සහිත කෙනෙක්ද? මේක බුද්ධ වචනේ තියෙනවා. සමහර තැන්වලදී මේ වචනේ මේ විදිහටම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ උපාදාන සහිතව කෙනෙක් මැරුණොත් එයා කොහෙද උපද වෙන්නේ කියලා, එයා අයල්ලි උපදිනවා කියනවා. උපාදාන නැතුව මැරුණොත් මොකද වෙන්නේ කියලා අහනවා, පිරිනම් පානවා කියනවා. එහෙනම් මේ සත්‍යා නිකන් දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ චුත වෙනවා ප්‍රතිසන්දි ලැබනවා කියලානේ. එතකොට ඒක භාග්‍යට කියන කතාවක්. ඒක හරි කතාව හැටියට කියන්න ඕනේ. මේ සංසාරේ යන සත්‍යා දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මැරෙන්නේ උපාදාන සහිතව නම්. දැන් මේකේ තියෙන දේ තමයි දැන් උපාදාන සහිතව මැරුණාම දැන් උපදින්නේ මොකක්ද? ඇස කන නාසය දිවකය මනස. එහෙනම් මැරෙන්නේ මොකක්ද? ඇස කන නාසය දිවකය මනස. චුත වෙන්නේ උපාදාන සහිතව විඥානය. දැන් අපිට හිතෙන්නේ අපිට යමක් බලන්න පුළුවන්කම එනකොට අපිට මේ ඇසට අපේ අධිපතිභාවයක් නැත්තම් අපේ මොකද්ද අපේ ආඥාවක් ඇහැට තියාගන්න පුළුවන් කියලා මාගේ ඇස මෙසේ වේවා කරගන්න බෑ. මාගේ කන මෙසේ වේවා කරගන්න බෑ. මාගේ නාසය මෙසේ වේවා පවත්වන්න බෑ. මාගේ දිව මෙසේ වේවා පවත්වන්න බෑ. මාගේ කය මෙසේ වේවා පවත්වන්න බෑ. හැබැයි හිත දමණය කරන්න පුළුවන්. හිත දමණය කළාට විඥානයේ පහළ වීම වළක්වන්න බෑ. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන හයේ සම්බන්ධතාවයට ප්‍රධානම දේ තමයි විඥානේ. එතකොට උපාදාන සහිත විඥානයක් තමයි මේ මිනිසෙක් මැරෙනකොට චුත වෙන්නේ. ඒ උපාදාන සහිත විඥානය චුත වුණාම තමන්ගේ පාලනයක් නැහැ. තමන් කියලා කෙනෙක් නැහැ ඇත්තෙන්ම. එතකොට හේතුප්‍රත්‍ය ධර්මයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා.
එතකොට ඒකෙදී කර්මානුරූපව හැදිච්ච තැනක ගිහිල්ලා මේ ආයේ උපදිනවා. උපාදාන සහිත විඥානය තමයි උපදින්නේ. උපදුනාට පස්සේ ආයෙත් එයාට නාම රූපයන්ට එකතු වෙන විඥාණයෙන් ආයතන හය ඇදිලා ඊට පස්සේ ආයමත්‍යම් මම කියලා අර ටික ඔක්කොම අඳුනගන්නේ. මගේ කියලා අඳුනගන්නේ. මගේ ආත්මය කියලා අඳුනගන්නේ. ඒ නිසා අවිද්‍යා සහගතව තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒ හේතුව යාට තියෙන්නේ අවිද්‍යාවෙන් හැදිලා තියෙනවානේ. අවිද්‍යාවෙන් හැදිලා තියෙනවා වැරදි ආකාරයේ සංඥා හතරක්. මොකද අපිට පේනවා අසුබදී ලස්සනටමයි පේන්නේ. එතකොට දුක්දී සැපේටමයි පේන්නේ. ඊළඟට අනිත්‍යදී නිට්ටය විදියටයි පේන්නේ. අනාත්මදී තමාගේ වසඟේ තියාගන්න පුළුවන් විදියටයි පේන්නේ. තමා කියලා කෙනීමයි පේන්නේ. ඉතින් එතකොට ඒක තමයි ආයෙත් පේන්න ගන්නෙ. ඉතින් ඒක අවසන් වෙන්නේ නැහැ. යථාභූත ඥානි පහළ වෙනකම්ම අවසන් වෙන්නේ නැහැ. එතකොට මේ උපාදාන ප්‍රහාණය වුණොත් භවය නැති වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාදාන ගැන මෙනෙහි කරන්න කිව්වා. දැන් උපාදාන හතරක් තියෙනවනේ. උපාදාන ගැන මෙනෙහි කරන්න කිව්වා මෙහිම. අතාපරං පරිවීමංසමානෝ පරිවීමංසති. උපාදාන ගැන විමසන්න ගන්නවා. කුමක්ද මේ උපාදානයට හේතුව? කුමක්ද මේ උපාදානය කුමකින්ද හටගන්නේ? කුමකින්ද උපාදානය ඇතිවෙන්නේ කියලා බලද්දී මෙයා දැනගන්නවා උපාදානයේ ඇතිවෙන්නේ තෘෂ්ණාවෙන් කියලා. එතකොට උපාදානයට හේතුව මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් තමයි උපාදානය. ඉතින් තෘෂ්ණාව එක එක විදිහට බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම පෙන්නලා තියෙනවා ත්‍රිවිධ තෘෂ්ණා. ඔබ දන්නවා ත්‍රිවිධ තෘෂ්ණා මොනවද? කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා. ඊළඟට තෘෂ්ණා විස්තර කරනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මේ රූප. දැන් තෘෂ්ණාව කියන්නේ ආසාව. ආසාව කියලා කියන්නේ යමක් තමන් ආස කර, යමක් තමන්ට උවමනා වූ දෙයක් ලැබීමේ කැමැත්ත. තමන්ට උවමනා වූ දෙයක් ලැබීමේ ආශාවක් හිතේ තියෙනවා කියන්නේ. එතකොට ඒකත් එක්ක තමන්ගේ හිත ඇතුලේ තියෙන තමන්ට නොතේරිච්ච ඇවිස්සීමක්. ආශාව කියන්නේ ආවේගයක්. ඒ තමන්ට නොතේරි ඇවිස්සීම හිතේ තියෙනවා. ඒකට කියනවා ආශා කියලා. ආශාවට තව වචනයක් කියනවා පිපාසා කියලා. පිපාසා කියන්නේ ඒ ආස කරපු දේ ලැබෙනකන් මෙයාට නිකන් මොකද වගේ. ඒ කියන්නේ මෙයාගේ හිතේ ලොකු මේ ලොකු ඇවිස්සීමක් තියෙනවා. මේක පිපාසයක් වගේ. දැන් පිපාසයක් වුණාට පස්සේ තද බල පිපාසය ඇදිච්ච අවස්ථාවක් ඔබට නැද්ද? සාමාන්‍යයෙන් මට නම් එහෙම ඇදිච්ච අවස්ථා තියෙනවා. තද බල පිපාසයාවම එන මොකවත් ඕනේ, වතුරම යෝනේ. එදවර තද බල පිපාසයාවම එයා වතුරමයි හොයන්නේ. වතුරක් හොයාගෙන දුවගෙන යනවා බොන්ට. මට එහෙම වෙලා තියෙනවා. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා තෘෂ්ණාව පිපාසයක් වගේ කියලා. පිපාසය හැදුනාම හොයාගෙන යනවා. ව්‍යාගෙන යනවා ඒ පිපාස වෙච්ච කාරණාව ගන්නට. ඊළඟට තෘෂ්ණාවට කියනවා ලතා කියලා. ලතා කියන්නේ මොකද? ඒ ආස කරපු අරමුණේ වෙලෙනවා. ආස කරපු අරමුණේ හිත වෙලෙනවා. හිතේ තෙනවා. ඒක තමයි ඒකේ තියෙන්නේ තෘෂ්ණාවේ ස්වභාවය. එතකොට මේවා යම්කිසි මානසික ආවේග. තෘෂ්ණාව කියන්නේ මේ මානසික ආවේගේ පාලනය කරන්න තියෙන එකක් තමයි සමථය කියන්නේ. ඒකයි සමථයේදී තෘෂ්ණාව මර්ධනය වෙනවා.
එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා සමතෝ භික්කවෝ භික්කවේ භාවිතෝ කමක්තමන්න හෝතියා තන්නා සා පහීයති. මහණෙනි සමතේ වැඩුවොත් මොකද්ද වෙන්නේ කියලා අහනවා. යම් තණ්හාවක් දෙක ප්‍රහාණ වෙනවා කියනවා. ඒ කියන්නේ අර ආවේගේ නිසංසිදී යනවා. ඒක සමතින් කරනවා. විදර්ශනාවෙන් කරනවා මුලාව නැති කරන එක. යා අවිද්‍යා සාපහීයති. යම් අවිද්‍යාවක දෙක ප්‍රහාණය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තෘෂ්ණාව තමයි උපාදානයට මුල වෙන්නේ. එතකොට තෘෂ්ණාව ඇති වෙච්ච දෙයක් තමයි අපිට ඕමනා වෙලා තියෙන්නේ. තෘෂ්ණාවක් ඇති නොවෙච්ච දෙයක් සාමාන්‍යයෙන් අපි අරගෙන නැහැ ලෝකේ. එක එක්කිනා එක එක මට්ටමින් එක එක්කිනාගේ තෘෂ්ණාවල් පවත්නවා. එතකොට ඒ තෘෂ්ණාවන්ගේ හැටි දැන් බලන්න මේ සංසාරේ පුරුදු යන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුද්ධ කාලේ හිටිය ආහාරයට දැඩි ලෙස ලොල් වෙච්ච භික්ෂුවක්. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා ඔච්චර ලොල් වෙන්න එපා. ලෝලි කියන්නේ ආහාරයට දැඩි ලෙස තියෙන ගිජුකම. ඔච්චර ගිජු වෙන්න එපා කිව්වා. මෙයාට ගිජුකම නවත්ත ගන්න නෑ. ඉතින් බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා කරුණ කිව්වහම ආයෙන්ට යන්න කිව්වා. ඇහුව හැබෑද මහණෙනි මේ කෑමට ගිජුද කියලා ඇහුවා. දැන් කාලනකේ නෑ නෑ හපෝ නෑ කියයි. ඒ කාලෙ එහෙම නෑ ඇත්ත කියනවා. එහෙමයි ස්වාමිනේ කිව්වා ගිජු වෙන්න එපා. කලින් ආත්මේ කොහේ ගිජු වෙලා කෑමට වෙච්ච දේ දන්නවද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමිනේ කියා දෙන්නට කිව්වා. කලින් ආත්මික බෝසතාණන් වහන්සේ පරවියෙක් වෙලා මේ පරවියා බරණැස සිටුතුමාගේ කුසියේ වැඩ කළා. කුසිය උයන මිනිසයෙක්. ඒ කියන්නේ අරක්කමියා, එහෙම නැත්නම් කෝකියා. ඉන්දෙදි මේ කුසියේ දැන් මේ පරවියෙක් ආවා ගියා. එතකොට මොකද කළේ? මේ පරවියාට නවාතැන් දුන්නා. පෙට්ටියක් හදලා පිදුරු ටිකක් දාලා පරිවැයට කිව්ව මේක හිටපන් කියලා. එතකොට දැන් ඒක දුන්නේ කවුද? අරක්කැමියා. කුසිය කෝකියා. දැන් පරිවැය ඉන්නවා. දවසක් කොතනින් කපුටික් ගියා. කපුටා දැක්කා කුසිය උයන්ට මස් ගිනල්ලා. කපුටා කල්පනා කළා ෂා දැක්ක පරිවැයක ඉන්නවා. මේ පරිවැයක යාළුවනොත් නම් මට මස් කත හැකි. දැන් කොන්න පරිවියා එළියට ආව කෑම හොයන්න. කපුටා පරිවියා පස්සේ ගියා. එතකොට පරිවියා ඇහුවා කපුටෝ මගේ පස්සේ එන්න එපා, ඔබ මොකෝ මේ මගේ පස්සේ එන්නේ කියලා ඇහුවා. අනේ මං ඔයාගේ ගතිගුණ කිරි පැහැදුනා කිව්වා. මොකද්ද කියලා ඇහුවා මගේ ගතිගුණ ඔබට පහදින්ට. නෑ මම කැමතියි කිව්වා හිත මිත්‍රකම පවත්තන්ට. ඒ මොකද කියලා මං කැමතියි කිව්වා ඔයා වගේ යහපත් කෙනෙකුට උපස්ථාන කරන්නට. උපස්ථානට කැමති නම් හොඳයි නං කිව්වා. ඊට පස්සේ ඔන්න පරිවියා කුස්සියට ආවහම පරිවියාගේ පිටිපස්සෙන් කවුද ගියේ කුස්සියට? කාක්කත් ගියා. ඊට පස්සේ දැන් ටික දවසක් එතකොට අර කැමිය කිව්වා හා පරිවියා යාළුවෙක් එක් කරගෙන ඇවිල්ලා වගේ හා හිටපන් කිව්වා. දැන් ඔන්න එතකොට අර කැමියා කපුටාට කිව්වා එහෙනම් ඔබටත් මං තැනක් හදලා දෙන්නම් කියලා පෙට්ටියක් අරගෙන ඒකට පිදුරු දාලා දුන්නා. දැන් ඕකේ කපුටා ඉන්නවා. දැන් දවසක් ආයේ මස් මාළු ගෙනලා දැන් උයන්ට ලෑස්ති වෙලා කපුටා කල්පනා කළා අද නම් මං කනවාමයි මේක. පරිවියාට කිව්වා අනේ පරිවියා උදේ කිව්වා මිත්‍රයා ගොදුරක් මොන හරි හොයාගන්න එපා කන්ට පොන්ට යමන් කිව්වා. අනේ මට යන්න බෑ මට අජීර්ණයක් කිව්වා. එතකොට පරිවියා කිව්වා හෑ කාක්කන්ට කොහෙද අජීර්ණ හැදෙන්නේ? උඹට අජීර්ණයක් නෙමෙයි උඹ 100ෙන් හිතාපා මොකක් හරි මේ උඩරේ වැට්ටියක් කිව්වා. අනේ නෑ මම මේ අජීර්ණයක් කිව්වා. කපුටා කිව්වා එහෙනම් උඹ පරිස්සමෙන් හිතාම මම යනවා කියලා කපුටාට කියලා පරිවියා ගියා ගොදුරු හොයාගෙන. අර
අරක්කෙමියා ඔක්කම කෑම්බීන් වෙලා මොකද කළේ? ඒවැ වැහුන් ඇරලා එයත් දාඩියේ ඇඟේ දාඩි නිසා කුස්සියෙන් එළියට ඇවිල්ලා හුලං වැදි වැදි හිටියා. කපුටා ඔලු උස්සගෙන බලනවා, ආය ඔලු හංග ගන්නවා, ආය ඔලු උස්සනවා, ආය හංග ගන්නවා. කපුටා බැලුවා දැන් හරි වෙලාව කවුරුත් නැහැ. කපුටා ගියා. ගිහිල්ලා අර වෑංජනී ගාව අර ඇතිලියේ වාටියේ වාරි වුණා විතරයි කරමෝඩි වැදුනා. වැටුණා කරමෝඩි. දුවගෙන ආවා අරක්කැමි ඇවිල්ලා අල්ලගත්ත කපුට. තෝ හොත්තෝ කපුටා තෝ තියන්නේ කියලා අරගෙන කපුටගේ ඔක්කොම තටු ගැලෙව්වා. ගලෝලා ගම්බිරිස් තලියකුයි ඉඟුරු මිරිසි තලියක් තිබුණ අඹරපුවා හොඳට ඇඟේ ඇඟේ අතුල පොඩි කොලා. පොඩි කොල්ලා හිටපියතෝ හිටි තැනම කියලා අරකට වීසි කොලා. දැන් කේන්ද්‍රීය ගගා ඉන්නවා. පරිවි ආවා. හෑ තෝට මේ මක්ුණාද කියලා ඇහුවා. තෝ මේක තමයි කට්ටකොමට ආවි, දැන් මටත් බෑ මෙතන ඉන්න, මම මෙහෙන් යනවා කියලා ගියා පරිවියා. බුදුරජාණන් වහන්සේ වදාලා, භික්ෂුව එදා ඔහි කපුට වෙලා කෑමට ගිජු වෙලා එදා මෙරුන් කෑවා කිව්වා. බලන්න මේ සසරේ පුරුදු යන විදිය. කෑමට ගිජු වෙලා එදා මෙරුන් කෑවා කිව්වා. එදා ලස්සන ගාතාවක් කියලයි පරිවියා ගියේ. පරිවියා කිව්වා, අපිට පින්නේ මිනිස්සු කන භෝජන කන්ට. මේ අපිට ලැබිලා තියෙන දේවල් කුරුල්ලන්ට නෑ කිව්වා. මිනිසුන්නේ භෝජන කුරුල්ලන්ට ලැබිලා තියෙන දේ කාලා හිටින් කිව්වා. එතකොට භික්ෂුව එදාත් මැරුණා කිව්වා ගිජුකම නිසා. දැන් බලන්න මේ තෘෂ්ණාව කියන්නේ එතකොට අපිට නිකම් පෙහෙන මේ සුළුපටු දෙයක්ද? මේ හිතේ තියෙන රටාව බැලූ බැල්මට අපිට හොයන්ට බැරි මහා ගැඹුරු දෙයක්. මේක බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒකයි. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් නම් සුළු දෙයක් නේ. දැන් අපි ගත්තොත් නිවන ගැන අපි කතා කරනවානේ. මේ නිවන ගැන මේ මාතෘකාවෙන්ම කතා කරන ලොකු පිරිසක් ඉන්දියාවෙත් ඉන්නවා. සාධුවරු අතරත් ඉන්නවා. ඒගොල්ලොත් තියෙන, නමුත් මාර්ගයක් නැහැ. නිකන් සමාධියක් ඇති වුණාට පස්සේ මේක තමන් මේකට නිවන නිවන කිය ගන්නවා. ඇත්තක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා හරි ලස්සන විස්තර. උන්වහන්සේ දේශනා කරා කෙලෙස් තියෙන විදියක්. ඒකට කියන්නේ අනුසය. අනුසය කියන්නේ තමන් දන්නේ ඇතුලින් වැඩ කරනවා. නමුත් තමන්ට බැලූ බැලමට පේන්නේ නැහැ. ආන් ඒ ඔක්කොම ඉස්මතු කර කර දීලා අර ගහ කපලා ගහ වටේ හාරලා මුල් චූටි මුලත් ගලවනවා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනකට තමයි ඔක්කොම දැක දැක ප්‍රහාණය කරන්නේ. දැක දැක ප්‍රහාණය කරන්නේ. මේ නොදැක මෝඩකමට වෙන ඒවා නෙමෙයි මේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උපාදාන ගැන කල්පනා කරන කෙනා උපාදාන හටගන්නේ තෘෂ්ණාවෙන් ය. තෘෂ්ණාවෙන් නම් උපාදාන තියෙන්නේ. තෘෂ්ණාව තිබ්බොත් උපාදාන තියෙනවා. තෘෂ්ණාව තිබ්බොත් උපාදාන තිබේ නම් තෘෂ්ණාව නැත්තම් උපාදාන නැහැ. එහෙනම් තෘෂ්ණාව තිබුණොත් උපාදාන තියෙනවා. තෘෂ්ණාව නැත්තම් උපාදාන නැහැ. තෘෂ්ණාව නිරුද්ධ කරන්නා වූ, උපාදාන නිරුද්ධ කරන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකයි පින්වත්නි සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හරියට ප්‍රශංසා කළා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උන්වහන්සේ පෙන්වා තිනවා ලෝකේ තියෙනවා නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු යමක්. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් ගොඩාක් වටිනා හැටියට සම්මත දේවල් තියෙනවනේ. අපි ගත්තොත් මුතුමැණික්, රන්, ඒ වගේම මහා වටිනා දේවල් හැටියට සම්මත දේවල්. මේ සියල්ල ලෝකේ සම්මතයිනේ වටිනවා කියලා. එතකොට පරලොවක් තියෙනවා සම්මත දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා
මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ නැහැ කිව්වා. බලන්න බුදු කෙනෙක් පහළ වෙලා උපද්දවපු දෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නැහැ කිව්වා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කිරීමෙන් තමයි ආයක ප්‍රහාණය කරන්නේ. එතකොට තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් තමයි උපාදාන නිරුද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් ආර්යස්ථාගික මාර්ගයේ ප්‍රගුණ කරනවා නම් මේ උපාදාන නිසයි භවය හටගන්නේ. උපාදාන හටගන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නැත්තම් උපාදාන නැහැ. මේ උපාදාන නැති කිරීමේ ප්‍රතිපදාම හැටියට මම ආර්යස්ථාගික මාර්ගයේ පුරුදු කරනවා කියලා කවුරු හරි කළොත් ඒකේන යහපත් මාර්ගයට පිළිපන්න කෙනෙක් කියනවා. එයා දුක් නැති ප්‍රතිපදාවට ආපු කෙනෙක් කියනවා. දුක් නැති කරන්න ආපු ප්‍රතිපදාවට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනින් විමසන කෙනා මේ තෘෂ්ණාවෙන් නවතින්නේ නැහැ කියනවා. ඊට පස්සේ ආයේ තවත් ගැඹුරට මේක විමසනවා. තෘෂ්ණාවට නිදාණය මොකද්ද? තෘෂ්ණාවට හේතුව මොකද්ද? තෘෂ්ණාව උපදින්නේ කුමක් උපදීමෙන්ද? තෘෂ්ණාව හටගන්නේ මොකෙන්ද? තෘෂ්ණාව හටගන්නේ මොකෙන්ද කියලා හොයන්න පටන් ගන්නවා. මේව තේරිච්ච නැති නිසානේ පින්වත්නි ඒ කාලේ බුද්ධ කාලේ හරියට හිටියනේ. මේ කාලේ වගේ නෙමෙයි හරියට හිටියා. මේ එක එක තපස් චර්යාවන් කරන හරියට හිටියා. සමහර විට ගෝවරත ගවයෙක් වගේ වරත සමාදන් වෙච්චා හිටියා. සමහර විට අජවරත එළුවෙක් වගේ වරත සමාදන් වෙච්චා හිටියා. සමහර හිටියා කුක්කුර වරත සුනකෙක් වගේ සමාදන් වෙච්චා හිටියා. එක එක වරත සමාදන් වෙච්චා හිටියා. ඒගොල්ලන්ට කලින් ඒගොල්ලන්ගේ ගුරුවරු මෙහෙම කරපන් මේක කරාම ඔබ සංසාරයෙන් ඈතර වෙනවා. ඔබට තියෙනවා රැස් කරපු තෘෂ්ණා මේක ප්‍රහාණය වෙන්න දුක් දීපන්. එතකොට නැති වෙනවා කිව්වා මේ වගේ දේවල්. එතකොට මේ වගේ දේවල් කිව්වහම සාමාන්‍ය ධර්මයක් නැති ලෝකෙක මුලා වෙනවා. ඒ වගේ ඔය මහායාන බුද්ධාගමෙන් තියෙනවා. මහායාන එක බුද්ධාගම නෙමෙයි, ඒක මහායානේ. ඒකෙත් ඒ වගේ මිත්‍යා කතා තියෙනවා. දැන් ඔය ජපානයේ මසෙන් කියන ඔය සම්ප්‍රදායේ ඒ තියෙනවා. මේ ගුරුවරු ගාවට ගිහිල්ලා ගෝලිය අහනවා, ස්වාමීනි මම මොකද්ද කරන්න ඕනේ මගේ තෘෂ්ණාව නැති වෙන්න කියලා ගෝලෙක් අහනවා. ඒ ගුරුවරයා කියනවා කැලේට ගොහින් උණ පඳුරක් පියන් කියනවා. ඉතින් මෙයා කැලේ ගියා. ඕන්න දැන් මේ ධර්මයේ හැටියට තියෙන විකාර. කැලේට ගොහින් උණ පඳුරක් පියන් කියනවා. ඉතින් මෙයා ගියා කැලේ. ගිහිල්ලා කාලයක් වාසය කළා, දස අවුරුද්දක් වාසය කරලා ආවා. ඇවිල්ලා කිව්වා ඒ ගුරු හාමුදුරන්ට වැඳලා කිව්වා ස්වාමිනී මං උණ පඳුරක් වුණා කිව්වා. ආයෙ එහෙනම් පලයන් තව අවුරුදු 10ක් හිටපන් කිව්වා. ආයෙ ගියා තව අවුරුදු 10ක් හිටියා. ඉඳලා ආවා. දැන් කොහොමද කියලා ඇහුවා. ආ දැන් කියාපන් කිව්වා. මං දැන් උණ පඳුරක් කිව්වා. එතකොට ගුරුරයා කියනවා මෝඩයෝ උණ පඳුරු දන්නවය තමන් උණ පඳුරක් බව. ඊට පස්සේ ඕන්න ගුරු ගෝලයාට අවබෝධ වුණා කියන ඔය වගේ විකාර ලාමක කතා තමයි සෙන් බුද්ධාගම උගන්වන්නේ. එතකොට ඒ වගේ මුලා වෙච්ච දේවල් සාමාන්‍ය මිනිස්සයාට කියාගෙන ගියොත් ඒක නිකන් තර්කයක් වගේ පේනවා. ඒක නිකන් බැලූ බැලමට නොදන්නා මිනිස් හිතනවා ෂා නිකන් අමුතු එකක් නෙමෙයි කියලා. බුද්ධ දේශනාව එහෙම නැහැ. උන්වහන්සේ පැහැදිලිවම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි යන්නේ. එතන තෘෂ්ණාව ගැන නුවණින් විමසන කෙනා කල්පනා කරද්දී ඔන්න බුදුරජාණන් වහන්සේ තමයි මේව දේශනා කරන්නේ. බුදු වැසින් දුටු දහම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එයා කල්පනා කරනවා නුවණින් විමසනවා මේ තෘෂ්ණාව හටගන්නේ මොකෙන්ද කියලා. එතකොට ඒ කෙනා තෘෂ්ණාව හටගන්නේ මොකෙන්ද කියලා බලද්දී තෘෂ්ණාව හටගන්නේ මොකෙන්ද හටගන්නේ?
විඳීමෙන් වේදනාවෙන් විඳීමෙන් වේදනාව කිව්වට අපිට ඒක එක පාට යන්නේ නැහැ. මොකද අපි වේදනාව කියන එක අපේ සිංහල භාෂාවේ අපි යොදවලා තියෙන්නේ සැප ගැන කතා කරන්නද දුක ගැන කතා කරන්නද? දුක ගැන කතා කරන්නේ. මං හරි වේදනාවෙන් ඉන්නේ කියනවා. ඒ කියන්නේ ඇයි සැපෙන් ඉන්නවා කියලාද? එයා මහා දුකකින් ඉන්නවා කියලා. උඹ මට වේදනාව දෙන්න එපා කියනවා. ඒකේ තේරුම දුකෙන් ඉන්නවා කියන එකයි. සින්දු තියෙන වේදනාව ගැන. එතකොට අපිට හිතෙන්නේ දුක ගැන තමයි අපි සිංහලෙන් වේදනාව කියලා කියන්නේ. ඒතර මෙතන වේදනාව කියන්නේ දුක ගැන නෙමෙයි. විඳින දේ ගැන. විඳිනවා කියලා කියන්නේ ද විඳිනවා කියන එක සිංහලෙන් වැඩිපුර විස්තර කරන්නේ සැපට. දැන් සිංහලෙන් කියනොත් මම ගිහින් සැප වින්දා. අන්න එතකොට නම් දුක් වින්දා කියනව නේද? එතකොට විඳීම කියන වචනෙට සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම. එතකොට මේ විඳීම කියන එකක් අපිට සිදු වෙනවා. අපි ඇහෙන් රූපයක් බලද්දිත් විඳීම කියලා එකක් වෙනවා. කනින් ශබ්දයක් අසද්දිත් විඳි ශබ්දයට අපි කියනවා රූප ශබ්දයට අපි කියනවා ගීත. ගීත මොනවා විඳිනවා කියලාද අපි කියන්නේ? ගීත රස විඳිනවා කියන්නේ. රසයක් එක විඳිනවා කියනවා. ගීත රස විඳිනවා කියනවා. එතකොට ශබ්දයක් ඒ වගේ විඳීමක්. එතකොට ඒ වගේ දැන් අපි ඇහෙන් රූපයක් දැකලා විඳිනවා. ඒ කියන්නේ අපි ඇහෙන් රූපයක් දැක්කම විඳීමක් හට ගන්නවා. ශබ්දයක් ඇහෙනකොට විඳීමක් හට ගන්නවා. නාසයට යමක් දැනෙනකොට විඳීමක් හට ගන්නවා. දිවට රසයක් දැනෙනකොට විඳීමක් හට ගන්නවා. කයට පහසක් දැනෙනකොට විඳීමක් හට ගන්නවා. මේ විඳීම. එතකොට මේ විඳීම ගැන කිව්වම මතක් වුණේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන ජාතකයක් මේ වෙලාවේ මතක් වුණා. දේවදත්ත. දේවදත්ත මේ බුදුරජාණන් වහන්සේට හරියට මහන්සි වුණානේ, කරදර කරානේ හරියට. හරියට කරදර කරා. භික්ෂුන් වහන්සේලා වේළුවනාරාමේ ධම්මසභා මණ්ඩපේ රැස් වෙලා අනේ හරි කරදරයි අපේ ශාස්ත්‍රඥ වහන්සේට මේ දේවදත්තයාගෙන් කියලා කතා කර කර ඉන්නකට කියනවා. හැබැයි ඉතින් එකක්වත් හරි ගිනන්නේ නැහැ කියනවා මේ කරපු දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ එතනට වඩිනවා. බුදුරජාණන් වහන්සේ වදලා මහණෙනි, ඔය පුද්ගලයා කලිනුත් ඔය වගේ කලින් ආත්මවලත් තිකිකව කළා. එකපාරක් කළා ඒ වැරදි හරි ගියේ නැහැ, වැරදුනා කියනවා. අනේ ස්වාමීනි මොකද්ද මේ වැරදුණි උන්දට කියලා. කියන කලින් ආත්මික බෝධිසත්වයෝ තලගොයෙක්. ඔන්න බලන්න සංසාරේ හැටි. බෝධිසත්වත් තලගේ වුණා නම් දැන් බලන්න මේ සංසාරේ අපි යන හැටි නේද? බෝධිසත්වයෝ තලගොයෙක්. ඔය කාලේ එක වනගත කුටියක තාපසෙක් හිටියා. එතකොට මේ තලගොයා ගිහින් ඒ තාපසයා ළඟ ඉන්නවා. තාපසයා තලගොයාත් එක්ක කතා කරනවා. කොහොමද කෑවද බිව්වද කියලා අහනවා. බණත් කියනවා. එකපාරක් ඒ තාපසයා හොඳ තාපසෙක් හිටියා. ඒ තාපසයා ගියා. ඒ හොඳ තාපසයා වෙලා හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ ආයේ තාපසෙක් ආවා. තක්කඩි තාපසෙක්. ඇවිල්ලා මේ තාපසයා දැන් දන්නේ නැහැ මෙයා තක්කඩියා කියලා. එතකොට අර මේ කවුද තලගොයා ගිහලා ඒ තාපසයාටත් ගරු සැලකලි දැක්කුවා. ඒ තාපසයා ගියා ගෙදරකට දානෙකට. ඒ ගෙදර දුන්නා මස් වෑංජනයක් එක කෑම. මස් කෑල්ලක් කාලා හැව්වා. ෂා හැබැයිට ගොයියෝ මොකද්ද මේ මස කියලා ඇහුවා. එතකොට කිව්වා අනේ තාපසතුමනි, අපි ඥාතියෙක් තලගුයි මසක් ගෙනාවා. ඒක මේ දැන් මෙයා කකා කල්පනා කරන ෂා මයි කුටිය ගාවත් තලගුයෙක් ඉන්නවා නොවැ කියලා කල්පනා කළා. ඇහුවා දුරුමිරිස් ටිකක් හොයා ගන්න තැනක් නැද්ද කියලා ඇහුවා. දැන් මේ කාට වැඩේ දෙන්න දයන්නේ? බෝධිසත්වයන්ට. ඊට පස්සේ ගිහිල්ලා ගිතෙල් දුරුමිරිස් ලුණු ටිකක් හොයාගෙන මල්ලෙකුත් අරන් දැන් කල්පනා කළා කොහොමද දැන් මේ තලගුයාව දඩයන් කරගන්නේ කල්පනා කළා. කල්පනා කළා හිතුව දැන් එනවනේ ළඟට.
කියලා ලොකු මුගුරක් අරගෙන තාපස වස්ත්‍රයෙන් වසාගෙන දැන් ඉන්නවා. දැන් බෝධිසත්වයෝ දන්නේ මේක. හැබැයි හරි පුදුමයි බෝධිසත්වන්ගේ ඥාණෙන. මේ බෝසත් තලගුයා කල්පනා කරනවා, අද මුන්දෑ ඉන්න බැල්ම හරි නෑ. පටගාල අල්ල ගත්තා. මොනවා හරි මේ කොටා බාලා බලන්ට ඕනෑ කියලා. ඊට පස්සේ හිතුව නෑ, මෙයාගේ හුළඟ පිසගෙන ඉන්න තැනකට මං යන්න ඕනේ කියලා ගියා. එයාගේ හුළඟ වැදිගෙන තැනට ගියා. හා තලෝගේ මස් කාලා කියලා හිතුවා. හිතලා ඈ දැන් වටින් යනවා. දැන් තලෝගේ වටින් යනවා. දැන් එතකොට දැන් මෙයාට හුළඟන්ට නෑ, දැන් ඉක්මන්ට ගහන්නට මුගුරින් ගැහුවා. බලිගි යාන්තම් වැදිලා ගියාම තලගයා දුවල ඈතට ගිහිල්ලා කිව්වා, උඹ එතකොට මේ වැද්දා කිව්වා, මං තොට විරුද්ධයි කිව්වා තලගයාට. තලගයා කිව්වා, උඹ මට විරුද්ධ වුණාට උඹට නම් සතර අපායයි නිරයයි විරුද්ධ නැහැ කිව්වා. කියලා තලගයා කිව්වා, මං ගමට ගිහිල්ලා මිනිස්සු අවසල ගේනවා, දැන් පළමිහින් කිව්වා. කිව්වහම ඒ තාපසයා බය වෙලා ඒ පලාත අතරලා ගියා කියලා කිව්වා. දැන් බලන්න මේ තෘෂ්ණාව වැඩ කරපු විදියනේ. මේ වගේ එක එක විදියට මේ තෘෂ්ණාව කියන්නේ ආවේගයක්. ඒකෙන් පුද්ගලයාව තල්ලු කරලා ගන්නවා, තල්ලු කරලා ඇදගෙන යනවා වැඩේට. එතකොට ඒක කළා දෙන්නේ වින්දනේ. වින්දනේ නැති වෙච්ච ගමන් ඒක ආයි හිතින් තමයි හදාද ගන්නෙ. ඉතින් ඒ වින්දනේ මතක් කර කර එතකොට ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒවට සංයෝජනීය ධර්ම කියලා. සංයෝජනීය ධර්ම කියන්නේ බැඳින දේවල්. බැඳින දේවල්. සංයෝජනීය ධර්මයන්ගේ ආස්වාදීමනය කරනකොට බැඳී යන දේවල් වලින් ලැබිච්ච වින්දනේ මෙනෙහි කරන්ට කරන්ට මොකද වෙන්නේ? තව බැඳෙනවා. බැඳී යන දේවල් වලට ඇති වෙච්ච වින්දනේ මෙනෙහි කරන්ට කරන්ට ආයි බැඳිනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සංයෝජනීය ධර්මයන් කෙරෙහි ආස්වාදේ මෙනෙහි කරද්දී එයාට උපදිනවා කියන තෘෂ්ණාව. තණ්හාපච්ච උපාදාන. ඊට පස්සේ පරිසම්පාතමයි කියන වැඩ කරන්නේ. ඒක තමයි දැන් අපිට තියෙන මේ අපි හැදිලා තියෙන සිද්ධ අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ ඒක තමයි. ඒ රටාව තමයි සිදු වෙවි තියෙන්නේ. ඉතින් අපිට බුදු කෙනෙක් පහළ වෙලා මේක විස්තර කරනකන් අපි දන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා සැප විඳීම හටගන්නවා, දුක් විඳීම හටගන්නවා, උපේක්ෂා විඳීම හටගන්නවා. මේකෙදි මේ විඳීම හටගත්තාම දැන් අපි ගම් කෙනෙක් දුකකට පත් වෙලා ඉන්නවා කියලා අපි කිම අවු යනවා. අවු යනකට එයාට මෙයා යන්නේ හේවණක් හොයාගෙන. එතකොට අවුවේ හිටියට යාගේ හිතේ ආසාව තියෙන්නේ හෙවනට. ඒතර ආසාවකින් තමයි මෙහෙවන්නේ. දැන් මිනිස්සු ඔය මැද පෙරදිග ගිහිල්ලා අවකාශතකේ වැඩ කරනවා. මොකටද? පඩිය වාසී පඩිය ගන්න තියෙන ආසාවට. ඒ ආසාව යාට නැතුව ගිය ගමන් එයා අතාරිනවා. එහෙමයි වෙන්නේ. ප්‍රති ඒ වගේ අර ඒ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ භික්ෂු ජීවිතය හැදුවේ සම්පූර්ණයෙන්ම හැම පැත්තින්ම ලස්සනට සුද්ධ කළ අර ගහ කෑලි කප 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 ගහ සම්පූර්ණයෙන් නැති කරන වගේ තමයි භික්ෂු ජීවිතය නිකලෙස් බවට හැදුවේ. ආය සංසාරේ පැල නොවෙන්ට. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා තෘෂ්ණාව ගැනත් දන්නවා, තෘෂ්ණාව හටගන්නේ වේදනාව කියලා දන්නවා. එතකොට තෘෂ්ණාව හටගන්නේ විඳීමෙන් නම් මේ විඳීම කියන එක අවිද්‍යා සහගත වීමෙන් තමයි මේ තෘෂ්ණාව හටගන්නේ. දැන් විඳීම තුල අවිද්‍යාවක් නැත්තම් තෘෂ්ණාව හටගන්නේ නැහැ. අවිද්‍යා සහගත විඳීම දැන් ඔන්න මම මෙතනට පටිච්චසම්පාදේ මුලින් ඉඳලා ගන්නම්. අපි කියනවා අවිද්‍යා පත්‍ය සංඛාර. අපි මෙහෙම ගමු එකට අවිද්‍යා ප්‍රත්‍යින් හටගත් සංස්කාර තියෙනවා. එතකොට සංස්කාරපත්‍යෙන් හටගත් විඥාන. එතකොට විඥාන එනකොට අවිද්‍යාවයි සංස්කාරයි තියෙන උදව් වෙලා.
නාමරූප. නාමරූප වෙනකට අවිද්‍යාවයි සංස්කාරයි විඤ්ඤාණය උදා වෙලා. ආයතන හය. ආයතන හය වෙනකට අවිද්‍යාවයි සංස්කාරයි විඤ්ඤාණයයි නාමරූපයි උදා වෙලා. ස්පර්ශි අවිද්‍යාවයි සංස්කාරයි විඤ්ඤාණයයි නාමරූපයි ආයතනයයි උදා වෙලා. එන එකොටම බේස් එක මොකද්ද? ඒකේ පදනම මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව සහගතව තමයි විඳින්නේ. අවිද්‍යාව සහගතව විඳින නිසා තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. අවිද්‍යාව සහගත වින්දනයක් නැත්තම් තෘෂ්ණාව කටගන්නේ. ඒතොර අවිද්‍යාව සහගත වින්දනේ පාලනය කරන බුදුරජාණන් වහන්සේ සමථයෙන් පාලනය කරනවා, විදර්ශනාවෙන් අවබෝධ කරනවා. එහෙම තමයි මේක කළා තියෙන්නේ. එතකොට ඒ කරන්නා වූ මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මාර්ගය යන කෙනාට කියනවා, අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ දුක්ඛඛය පටිපන්නෝ තණ්හා නිරෝධාය. තෘෂ්ණාව නිරුද්ධ වෙන්න මේ දුක් සේවීම වෙනස ප්‍රතිපදාව යුක්ත වුණා කියන්නේ. එතකොට පින්වත්නි, දැන් බලන්න මේකේ හිත මුල් කරගත්තු විමසීමක්, එහෙම නැත්නම් ඒ ප්‍රඥාවෙන් කළ යුතු දෙයක් එයාට ඇතුලින් උදව් වෙන්න ඕනේ. මතකද මම ඔබට උදේ වරේ කිව්ව උල්පතක් ගැන? උල්පත වගේ තමයි ප්‍රඥාවෙන් උදව්ව ලැබෙනකොට. එහෙම ලැබිලා තමයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය හරි පුදුමයි මේ ධර්මයේ අල්ලන විදිය. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දායක පවුලක් හිටියා. ඒ දායක පවුලක හිටියා ගෑනු දරුවෙක්. ඒ සවැත් නුවරම හිටියා මිසදිටු පවුලක්. ඒ කියන්නේ තාපසවරු පස්සේ යන පවුලක් හිටියා, වෙනකත් කේන්දර පස්සේ ගියපු. ඒ පවුලේ යෝජනාවක් ආවා මේ ගෙදරට මේ ළමයව කසාදෙට. දෙමව්පියෝ කිව්වා ඒ ගෙදරට අපිට අපේ දුව දෙන්න බෑ. එතදිකෝ අනේ බෑ, අපේ පුතාණන් කියන්නේ මේ දුවම යෝනේ කියලා කිව්වා. අපිට බෑ කිව්වා, උඹලා මිත්‍යා දෘෂ්ටිකයි කිව්වා. මොකද්ද කෙරෙන්න ඕනේ කියලා ඇහුවා. කිව්වා මේ දරුවා, ඒ කිව්වේ දුව ගැන, මේ දරුවා දානි දෙනවා, සිල් ආරක්ෂා කරනවා, සංඝයාට සලකනවා, බණ දහම් වලට කැමති. ඒ නිසා අපි කැමති එහෙම කෙනෙකුට අපේ දුව දෙන්න. එහෙම නැතුව බෑ කිව්වා. දැයි ඒගොල්ලෝ ගියා ගෙදර ළමයාත් එක්ක කතා කළා, පුතත් එක්ක. පුතා කිව්වා අපි ඒකට නිදහස දෙමු අම්මා මේ ළමයාට කිව්වා. ආයෙ දෙමාපියෝ ආවා අර ගෙදරට. ඇවිල්ලා කිව්වා ගැටලුවක් නැහැ, අපිත් ඉන්නවා. අපි මේ දරුවාට නිදහස දෙනවා, මේ ජේතවනාරාමයට යන්න, සංඝයාට දාන දෙන්න නිදහස දෙනවා. අපි අවුල් කරන්නේ මේ කසාදේ අපි කරමු කිව්වා. ඔන්න කසාද බැන්දා. එතකොට බැන්දි මිසදිටු පවුලකට. අර ගොල්ල මිත්‍යා දෘෂ්ටිකයි. මේ ළමයා මං කිව්ව අර දියුල්පද ගැන, මේ ළමයාගේ ගතිගුණ ඉස්තරම්. මේ ළමයා දෙමාපියන්ට ආදරෙන් සලකගෙන, ස්වාමියාට ආදරෙන් සලකගෙන ඉඳලා ටික දවසක් ගිහලා ස්වාමියාට කිව්වා, අනේ ආර්ය පුත්‍රේ, මං කැමති සංඝයා වඩම්බලා දානයක් පූජා කරන්න. ආ කරගන්න කිව්වා, අපෙන් බාධාවක් නෑ ඔයාට කිව්වා. අබැයි ඒගොල්ලෝ ආවිනේ මෙදියත් වෙන්න. දැන් මෙයා තමයි දැන් දානි දෙන්නේ. ගිහිල්ලා ආරාධනා කළා. වැඩි කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා. වැඩි අයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පවුලක් මේ හිතවත් පවුලක්. ඊට පස්සේ වැඩියට පස්සේ මේ තරුණ ලේලි කියන වන්නේ, ස්වාමීනි මේ ඔක්කොම මිසදිටු. අනේ ස්වාමීනි, සතියක් මං වෙනුවෙන් මේ ගෙදරට දානෙට වඩින්ට කිව්වා. සතියක් වඩින්ට කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කරුණාව සතියක් බාරගත්තා. දෙවනි දවසේ දානෙ දෙද්දි දානෙට, ඉතින් මේ මහත්යට කිව්වා, අනේ මහත්යා මම සතියක්ම දානෙ දෙන්න බාරගත්තා කිව්වා. හා කමක් නෑ කිව්වා. ඉදිරි කෝ අනේ නෑ මහත්යා, හෙට අපි මට උපස්ථාන කරන්න උදව්වට කවුරු හරි වුණේ, ඔයා එනවද කියලා ඇහුවා. ආ මං ඉන්නම් කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රූපස්ථානෙට මේ මහත්යෙ වැටුණා. කතාවට පැටළුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉරියව් ගැන පැහැතුණා, කතාව ගැන පැහැතුණා,
නොවැල්ම ගැන පැහැදුනා. ඊට පහුදා දැන් ඒ මහත්යම තමයි දානශාලාව හදන්නේ. දැන් ඊළඟ දවසේ ජෝඩුවම ධර්මය අහනවා. සාරිපුත්ත මහා රහතන් වහන්සේ ධර්මය කිව්වා, දෙන්නම සෝවාන් ඵලයට පත් වුණා. ආම් බලන්ට දියවුල්පත ගලන ජීවිතයේ තියෙන වටිනාකම. ඒ දෙන්න එකතු වෙලා මුළු පවුලම තිසරණී පිහිටෙව්වා. ඒ මුළු පවුලම මාර්ගඵල ලැබුවා. තව ටික දවසක් ගියා. තව ටික දවසක් ගියාම අර බිරිඳ කියනවා, අර ගෑනු ළමයා ස්වාමියාට කියනවා, අනේ ආර්ය පුත්‍රයේ මම මේ ධර්මය අහනකට මට නම් හරි ආසයි මහණවෙන්ට. ඔයාගේ අදහස මොකද කියලා ඇහුවා. එතකොට මියා කියනවා, මහත්තයා කියනවා, සුන්දරි මං ඔයාගේ අදහසට විරුද්ධ නෑ. හැබැයි මාත් ආසයි මහණවෙන්ට කිව්වා. අනේ ස්වාමීනි නම් අපි පැවිදිමු කිව්වා. අරයා භික්ෂුණී ආරාමයට ගිහිල්ලා පැවිදි වුණා. අරයා භික්ෂුවක් වුණා. සුළු දවසයි ගියේ දෙන්නම රහතන් වහන්සේ ලඟුණා. දැන් බලන්න මේ මම ඒකයි මේ කියන්නේ. දැන් අපි මේ ආවට ගියාට කියන දේවල් නෙමෙයි මෙව්වා. මේ මිනිස්සුන්ව නලවන්න කියනවා නෙමෙයි මෙව්වා. පැහැදිලිව ඇත්ත තේරුම් කරලා දීම මිනිස්කමට කරන ගෞරවයක්. ඒ ගෞරවය මේ කරන්නේ අපි. නැත්නම් අපිට පුළුවන් එන්න මේ ටික කාලයක් ඉන්න මම මාර්ගඵල දෙන්නම්, මන් ධ්‍යාන දෙන්නම්, මං අභිඥා දෙන්නම් කියලා අපිට රවට්ටන්න සුළු දෙයක්. ඒක කරන්නේ අපි. ඒයි කරන්නේ. එහෙම කරලා තමනුත් මුලා වෙලා අනු මුලා කිරීම මේ ධර්ම ගරුත්වයේ තියෙන අය කරන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා මේ මම එක කිව්වේ මේ යුගය ඉවරයි. අපි තියෙන හිමින් හිමින් ඉවසගෙන පුරුදු කරගන්න එකක් බොහෝ දෙනෙකුට වගේ මං හිතන්නේ හිත තැම්පත් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවේ අඩුවටන් පැහැදිලිවම දකින්න තියෙන එකක්. ඒ නිසා මං කිව්වේ අර ප්‍රඥාව දියුණු කරගන්න උපකාර වෙනවා තමයි අපි මේ කියන්නේ. එතකොට තෘෂ්ණාව ප්‍රහාණය කරගන්න ජීවිතවල බලන්නේ පිළිලා තියෙන විදිය. දැන් මේ කාලේ අපිට එහෙම අවශ්‍යතාවයක් ආවත් අපිට ඒක කරගන්න බෑ. මොකද හේතුව අවශ්‍යතාවෙ වෙනින් එකක්, ඒකට උවමනා කරන පසිබිම වෙනින් එකක්. මං ඒකයි ඔබට උපමාවකින් කිව්වේ. උල්පත තියෙනවද නැද්ද දන්නේ. හැබැයි ලිඳ කියන එක හාර ගන්න ඕනේ. එතකොට විඳීම ගැන කල්පනා කරන කෙනා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි එයා නුවණින් විමසද්දී විඳීමත් නුවණින් විමසනවා. විඳීම ගැන නුවණින් විමසනවා. මොකද්ද මේ අපි දැන් විඳීම ගැන විස්තර අහලා තියෙනවනේ අපේ. එතකොට විඳීම හටගන්නේ මොකෙන්ද කියලා විමසනවා. විමසනකොට ඒ කිනාට මේ බුදු වැසින් දැකපු ධර්මයේ විතරයි අහුල අල්ල ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා විඳීම හටගන්නේ ස්පර්ශයෙන් විඳීම හටගන්නේ. ස්පර්ශය ගැන බුද්ධ දේශනාවේ තියෙනවා තින්නම් සංගති පස්සෝ. එතකොට තුනක එකතු වීම ස්පර්ශයයි. එතකොට ස්පර්ශය කියන්නේ තුනක් එකතු වෙනවා. මොනවද එකතු වෙන්නේ? ඇසේ ස්පර්ශයට එකතු වෙනවා ඇසයි රූපයයි විඥානයයි. කනේ ස්පර්ශයට එකතු වෙනවා කනයි ශබ්දයි විඥානයයි. නාසයේ ස්පර්ශයට එකතු වෙනවා නාසයයි ගඳ සුවඳයි විඥානයයි. දිවේ ස්පර්ශයට එකතු වෙනවා දිවයි රසයයි විඥානයයි. කයි ස්පර්ශයට එකතු වෙනවා කයයි පහසයි විඥානයයි. මනසෙත් ස්පර්ශයක් වෙනවා. මනසට අරමුණක් ආවහම ඒ අරමුණ අපි සංඥාවකින් අඳුන ගන්නවා. එතකොට මනසයි අරමුණයි විඥානයයි එකතු වෙලා. හැබැයි අපිට විඥානය මොකද්ද කියලා බැලු බැලමට පේන්නේ. අපේ අපිට සංඥාව පේනවා. සංඥාව අඳුන ගන්න පුළුවන්. චේතනාව තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ හැම එකක් ගැනම අපි ධර්මයේ තුලින් වටහා ගන්න ඕනේ. එතකොට ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේගේ උපමාව තමයි හම ගහපු ගවදින වගේ කියනවා. ගවදිනක් හම ගහලා අතෑරියාම ඒ ගවදිනට මේ සත්තු කණේකින්
බේරෙන්ට බෑ කියනවා, අතුරට බැස්සත් කනවා කියනවා, එලිමාන හිටියත් කනවා කියනවා, ගහකට හේතුනත් කනවා කියනවා, ඒ වගේ කියනවා. ඒ කියන්නේ පණපිටින් ඉන්න ගව දෙනක් හැම ගහලා අතාරිනවා කියනවා, බේරෙන්ට බෑ කියනවා. අපිට යන්තම් තේරුම් ගතයි කිය අපිට තුවාලයක් ආවොත්, තුවාලෙ නිකන් ඇරලා තිබ්බොත් පොඩි වෙලාවක් ඇති ඇරලා තියන්නේ සතෙක් වහනවාමයි. කනවාමයි සතා. ඉතින් මේ නිසා මේ වගේ මේ ආයතන හය තියෙනකොට ආයතන හයත් එක්ක බාහිර අරමුණි විඥාණයයි එකතු වෙනවාමයි. එතකොට මේ ස්පර්ශේ බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශයෙන් තමයි විඳින්නේ. එතකොට ස්පර්ශයෙන් විඳිනවා, ස්පර්ශයෙන් නම් විඳින්නේ, ස්පර්ශ නැත්තම් විඳීම නැහැ. එතකොට ඒ විඳීම නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට පින්වත්නි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ විදිහට අපි දැනගන්න ඕනේ වේදනාව මේකයි කියලා. ඒ විඳීම හටගන්නේ ස්පර්ශින්. ස්පර්ශය නැත්තම් විඳීම නැහැ. එතකොට විඳීම නිරුද්ධ වීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ප්‍රතිපදාව දැනගෙන දැන් පින්වත්නි, දැන් අපි මේ ධර්මය කියනවනේ, දැන් අපිට මේක දැනුමක් හැටියට එකතු වෙනවා. යෝනිසෝ මනසිකාරයේ තිබුණාම දැනුමක් හැටියට එකතු වීමෙන් නවතින්නේ නැහැ. ඒක වැඩ කරන්න ගන්නවා. ඒ වැඩ කරන්න ගන්නේ කොහොමද? ඒක නැවත නැවත හිතේ පිහිටනවා. ඒ නැවත නැවත හිතේ පිහිටන එකට කියනවා කුසලී කියලා. දැන් වෙලා තියෙන්නේ නැවත නැවත හිතේ හොඳ පැත්ත නෙමෙයි පිහිටන්නේ. අපි කියනවා කවුරු හරි බැන්නා. මේක නිකන් රැවූ දිදි දෝංකාර දිදි නැද්ද? අපිට කේන්තියක් ගියා. විනාඩි පහක් කියමු කේන්තිය ගියේ. පැය පහකින්වත් ඒකේ තියෙන පීඩාව අඩු වෙයිද? ඒක මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි තව විසි එන්නේද? ආන් ඒ වගේ දැන් නරක පැත්ත විසෙන්නේ. ඒ වගේ හොඳ පැත්ත තල්ලු වෙවි එනවා. ඒකටයි යෝනිසෝ මනසිකාර කියන්නේ. දැන් හොඳ පැත්ත තල්ලු වෙවි එන්නේ නැහැ. මොකක්ද දෙන්නේ? අකුසල් පැත්ත තල්ලු වෙවි එනවා. තල්ලු වෙවි එනවා. කුසලයක් වේගෙන් එකම දිගට කුසලයක් මෙනෙහි වෙන්නේ නැහැ. නමුත් වේගෙන් අකුසල් මෙනෙහි වෙනවා. ඒකයි අපි මේ කියන්නේ මේ කාලේ ස්වභාවය. එතකොට ස්පර්ශය ගැනත් යන උණින් කල්පනා කරනවා. මේ ස්පර්ශය කුමක් නිදානකොට කුමකින් හටගත්තු එකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශය කොමකින්ද හටගන්නේ? ආයතන හයි. ආයතන හයි. ආයතන හයින් තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ආයතන හයි කියන්නේ ඉපදීම නේද? දැන් අපි දැන් ඉපදිලා ඉන්නේ. දැන් මේ ආයතන හයක් තියෙනවනේ. එතකොට මේ ආයතන හය තමයි ජාති. දැන් අපි පටන් ගත්තේ ජරා මරණ වලින්. ජරා මරණ වලට හේතු වුණේ මොකක්ද? ආයතන හයක් තිබීම. ආයතන හය කියන්නේ ඉපදීම. ඒ ඉපදීමට දැන් අපි මේ ඉපදිලා ඉන්නේ භවයට අනුව ඉපදිච්ච එකක්. එතකොට දැන් ඉපදිලාත් අපි දැන් පවත්වන්නේ උපාදාන. උපාදානයන්ගේ පීඩා තමයි අපි රැස් කරන්නේ කර්ම. එතකොට තෘෂ්ණාවට ඇවිල්ලා තමයි අපි මේ වැඩ කළා තියෙන්නේ. ඉස්සරහටත් මේ රටාවෙන් වෙන්නේ මේකයි. එතකොට ඒක දැන් අපි මේ දැන් කරන්නේ ගහේ ඇතුළ හරණ එක වගේ එකක්. ඊට පස්සේ මේ ආයතන හය ගැන බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කළා තියෙනවා. මහන්නී යම් තැනක ඇසක් ඇද්ද? එතන දුක ඇත්තේය. එහෙමයි උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය,
මනස කියන මේ හයක් ඇද්ද? මේ හය නිසා තමයි අපි බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් බුද්ධ කාලයේ හිටපු සමහර ඔය වේදවල ඒ සාධුවරු නැත්තම් ඒ කාලේ හිටපු ඍෂිවරු හිතුවා මේ ආයතන හය නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආයතන හය නැත්තම් කොච්චර හොඳද කියලා හිතුවා. දැන් බුදුරජාණන් වහන්සේ හරියටම හොයාගත්ත ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තෘෂ්ණාව. දුකට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව නැත්තම් දුක නෑ කිව්වා. එතකොට සාධුවරු කිව්වා ආයතන හය නැත්තම් දුක නෑ කියලා. එතකොට ඒගොල්ලෝ මොකද කළේ? භාවනා කරගෙන ගියා ආයතන හය නැති කරන්න. භාවනා කරන ගියාම ආයතන හය ගන්න සංඥාවකින් සංඥාව නැතුව ගියා. ඒකට කියන්නේ අසඤ්ඤ සමාධිය කියලා. එතකොට ඒකේ හිත බැසගත්තා තෘෂ්ණාවෙන්. කිසිම මාර්ගඵලයක් නැහැ, පුතඥමයි. නමුත් එයාට හැදෙනවා ඒ අසඤ්ඤ ලෝකෙ උපදින ආකාරයට කර්මය. ඇයි? ඒක තමයි ආශාව පවත්වන්නේ. ඇයි? දුක උපදින දුකේ හේතුව තෘෂ්ණාවයි කියන අදහස නැතුව සිටීමෙන්. ඒ කියන්නේ චතුරාරි සත්‍ය ගැන දන්නේ නැහෙනේ ඒ අනිත්‍ය. එතකොට දැන් මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙනවා. ආයතන හය නැත්තම් ස්පර්ශ නැහැ. මේ කියන්නේ අවිද්‍යාවෙන් යුක්ත ආයතන හයක් නැත්තම් ස්පර්ශ නැහැ. ඒක අවිද්‍යාවත් එක්ක මතක තියාගෙන ඉන්න ඕනේ. දැන් ගොඩක් වෙලාට වෙන්නේ අපි ආයතන හය කියවම පසුබිම අමතක කළා, ආයතන හය විතරක් ගන්නවා. විඳීම කිව්වහම පසුබිම් කතාව අමතක කළා විතරක් ගන්නවා. දැන් ගොඩනැගිල්ලක් වගේ, ගොඩනැගිල්ල කිව්වහම අපි ගොඩනැගිල්ලේ අත්විවරම අමතක කරනවා. අපි අමතක කළා බිත්ති ලස්සනයි, ජනේල ලස්සනයි කියනවා. මොකක් ලස්සන වුණත් ඕක හැදුනේ මොකක් නිසාද? අත්විවරමක් දාපු නිසායි. එතකොට අතිවාරම තුල තමයි ඔක්කොම තියෙන්නේ. අතිවාරම මත තමයි තියෙන්නේ. අතිවාරම වගේ තමයි මේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාවෙන් තමයි මේ ආයතන හය කෙරෙහි සම්පූර්ණ මුලාව ඇති කරලා තියෙන්නේ. එතකොට ස්පර්ශ වෙනකොට යා ගන්නේ මම සැප විඳිනවා, මම දුක් විඳිනවා, මම උපේක්ෂාවෙන් ඉන්නවා කියලා ගන්නෙ. ඒක වෙනම බලන්න, ඒ දේශනාවේ තිබුණාට වෙනම බලන්න හැකියාව දේශියෙන් කෙනෙකුට ගන්නට අමාරු. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආයතන හය නිසා විඳීම ඇති වෙනවා, ආයතන හය නැත්තම් විඳීම නැහැ. එතකොට ආයතන හය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආයතනයට පසුබිම් වෙච්ච දේ, ආයතනයට පසුබිම් වෙච්ච දේ නාම රූප. රූප කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. මට තව එකක් හම්බුණා මේ ඔය නෙති ප්‍රකරණේ තෘෂ්ණාව ගැන. කාම තෘෂ්ණාව නෑ, තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම බලපවත්වන්නේ සතරමා ධාතුන් ඔස්සේ කියලා. අවිද්‍යාව සම්පූර්ණයෙන් බලපවත්වන්නේ වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ කියලා. ඒකේ රූපය තෘෂ්ණාව බලපවත්වනවා, වේදනා සංඥා සංකාර විඥාන කියන එකට අවිද්‍යාව බලපවත්වනවා කියලා. ඒක මං හරි කියලා හිතුවා. මොකද හේතුව? දැන් කාමතණ්ණාව ප්‍රහාණ වෙනවනේ. දැන් ඔය රූපෙත් එක්කනේ ගොඩක් කාමතණ්ණාව තියෙන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා ධාතුන්ගෙන් හටගත්තු රූපේ ඊළඟට විඳීම. දැන් අපි විඳීම කතා කළා. සංඥා සංසාරේ සැරිසරා යන කෙනෙකුට තියෙන්නේ මේ හය ආකාර. දැන් රූපේ හඳුන ගන්නවා, සබ්දි හඳුන ගන්නවා,
ගඳ සුවඳ හඳුනු ගන්නවා, රස හඳුනු ගන්නවා, පාස හඳුනු ගන්නවානේ. ඒ සංඥාවනේ. ඒ සංඥාව හඳුනගන්නේයා අවිද්‍යාසාගත සංඥාවක්. අවිද්‍යාසාගත සංඥාවක් කියන්නේ මොකද්ද? කොහොම කල්පනා කරත් පේන්නේම ලස්සන. ඒකට මොකද්ද කියන්නේ? සුභ සංඥා. කොහොම කල්පනා කළත් ආසාව සැපේටමයි. ඒකට මොකද්ද කියන්නේ? සුඛ සංඥා. කොහොම අනිත්‍යයි කියක හිතුවත් අපිට හිතෙන්නේම මේක පවතිනවා කියලාමයි. නිත්‍ය සංඥා. කොහොම කල්පනා කළත් හිතෙන්නේ ආත්ම සංඥා. දැන් මේ වගේ හිතෙනවනේ. දැන් සමහර අයට හිතෙනවා මම මේක පවත්වන්න ඕනේ. පවත්වන්න ඕනේ කියලා හිතනවා. එතකොට ඒ හිතන්නේ ආත්ම සංඥාව. මේ දැන් ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට අපිට දැන් ඔය අපි ගත්තොත් මේ මට තව එකක් හම්බුණා නෙත්ති ප්‍රකරණේ. අකුසල් වලට මුල් වෙන කරුණු නවයක්. නව පද අකුසල මූලා කියලා. අකුසලයේ තෘෂ්ණාව, අවිද්‍යාව, ලෝභය, ద్వේෂය, මෝහය, සුභ සංඥාව, සුඛ සංඥාව, නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව කියන මේ නවය. මේක තමයි අකුසලයන්ට මුල කියනවා. සතර සතිපට්ඨානය කරන්නේ මේ සංඥාව නිවැරදි පැත්තට ගන්න එක කියනවා. ඒ කිව්වේ කායානුපස්සනාවෙන් කරන්නේ සුභ සංඥාව නැතුව අසුභ සංඥාවේ පැහැදිලි කරලා ගන්න එක කියනවා. වේදනානුපස්සනාවෙන් කරන්නේ අනිත්‍ය සංඥාව නැතුව නිත්‍ය සංඥා නැතුව අනිත්‍ය සංඥාව පැහැදිලි කරලා ගන්න එක කියනවා. ඒ කියන්නේ චිත්තානුපස්සනාවෙන් කරන්නේ ඒ දුක්ඛ සංඥාව ගන්න එක කියනවා. ධම්මානුපස්සනාව කරන්නේ අනාත්ම සංඥාව ගන්නවා කියන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට පිළිහිටියොත් මොකද වෙන්නේ කෙනෙකුට? මේ වැරදිස සංඥාව හරියනවා. එතකොට වැරදිස සංඥාව හරියන කියන අවිද්‍යාව අනිත් පැත්ත පෙරලෙන්න ඕනේ. විද්‍යාව පහළ වෙන කියන්නේ ඒකයි. එතකොට ඒ විද්‍යාව පහළ වීම උණ ගමන් අර විකෘති සංඥාව නැතු යනවා. රහතන් වහන්සේලාට විකෘති සංඥා නැහැ. එතකම්ම මේ සංඥාවේ විකෘතිභාවය මේ මිනිස්සයා ලෝක සත්වයාට තියෙනවා. දෙවියන්ටත් තියෙනවා. බඹුන්ටත් තියෙනවා. සියලු සත්වයන්ට තියෙනවා. එතකොට වේදනා සංඥා චේතනා. චේතනා කිව්වේ අපි දන්නවනේ කර්මය. ස්පර්ශ මානසිකාර මේ ඔක්කොම එකම පසුබිමක් ගැන මේ කතා කරන්නේ. ඒකේ තමයි මේ ආයතනය තියෙන්නේ. එතකොට ආයතනය තියෙන නිසා ස්පර්ශ වෙනවා. ආයතනය නැත්තම් ස්පර්ශ වෙන්නේ නැහැ. මේක ගැන හොඳ ලස්සනට ඊළඟ තැන විස්තරයක් කරනවා මේකේ. එතකොට ඒ ආයතනය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට පුරුදු කරාම එයා මේකෙන් එතර වෙන ප්‍රතිපදාවෙන් යුක්තයි කියනවා. ඒකයි පින්වත්නි මම කියන්නේ මේක අපි ඉස්සල්ලාම අවුලකට ඉන්නේ නැති වෙනවා. අපේ හිතේ පැහැදීම ඇති කරගත්තොත් මොකද්ද පැහැදීම? මේකේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අහනවනේ මේ සියලුම දුක් නැති කළා දාන්නට විමසන ක්‍රමයේ මොකද්ද කියලා භික්ෂුන්ගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේලා කියනවා භගවන් මූලකානෝ බන්තේ ධම්මා. අනේ ස්වාමීනි අපි මේ ඉගෙන ගන්න ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. එහෙනම් තමන්ගෙන් කෑලි දෙමිල්ලක් මේකට නෑ. අපි යමක් තමන්ගෙන් ඊකතු කරගන්නව නම් මේක තෝරගන්න කරනවා මිසක් දැන් අර මං උල්පතේ කතාව කිව්වා වගේ තෝරගන්න කරනවා මිසක් එහෙම නැතුව මේක මෙහෙම වුණාට මට මෙහෙම පේනවා කියලා වරද්දලා කිව්වොත් එහෙම කියන්න අපි කවුද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප හටගන්නේ විඥානි.
විඤ්ඤාණය නිසා. දැන් ඇත්ත දැන් අපි ගත්තොත් අපිට ඇස් දෙක තිබුණාට, කන් දෙක තිබුණාට, නාසය තිබුණාට, දිව තිබුණාට, කය තිබුණාට, විඤ්ඤාණ මනස තිබුණාට විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයක් නැත්තම් මේ ලෝකෙත් එක්ක අපි කිසිම සම්බන්ධයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ද්වයම් පටිච්ච භික්ඛවේ විඤ්ඤාණස්ස සම්භවෝ හෝති කියලා. මහණෙනි, මේ දෙකක් නිසා විඤ්ඤාණයක සම්භවේ වෙයි කියලා. ඇහෙත් රූපක් නිසා ඇහි විඤ්ඤාණය හට ගන්නවා. කන ශබ්දත් නිසා කනේ විඤ්ඤාණය හට ගන්නවා. නාසයත් ගන්ධ සුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය හට ගන්නවා. දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණය හට ගන්නවා. කයත් පහසත් නිසා කය විඤ්ඤාණය හට ගන්නවා. මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය හට ගන්නවා. විඤ්ඤාණය හට ගන්නවා කියන්නේ අර ඔක්කොගෙම ක්‍රියාකාරීත්වේ ඊට පස්සේ තියෙනවා කියන එකයි. එතකොට මේ ඔක්කොම මේ වෙන්වෙන්ම කර්මාණු රූපව හැදිලා තියෙනවා. දැන් අපි ගමු චූටි කූඹියෙක් ගත්තොත් එයාටත් මේ විදියම තමයි. එයාගේ ජීවිතෙත් මේ රටාවම තමයි තියෙන්නේ. අපි ගමු දැන් මේ පිංගතුන්ගේ හිසකෙස් වල ඇති ලේන්ඩි. ලේන්ඩියෙක් ගමු. උපතක් නෙමෙයිද? උපතක්. උකුණෙක් ඉන්න එයාටත් මේවා මේ විදියටම තියෙනවා. මේ වගේ සියලුම සත්වයන්ට ගත්තොත් මේ රටාව තමයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් ඔබ දන්නවා, ඒක අපි කලින් කියලා තියෙනවා. ආපවත් වෙලා අර සිවුරක උපන්නේ කාවෙක් වෙලා. ඉතින් මේ වගේ එක එක රටාවෙන් යනවා. එක එක රටාවෙන් යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාම රූප හට ගන්නේ මොකෙන්ද කියලා නුවණින් විමසද්දී මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයත් එක තමයි මේ නාම රූපයන්ගේ සම්පූර්ණ සම්බන්ධය තියෙන්නේ. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයක් නැත්තම් මොකුත් දන්නේ නැහැ. කොටිම කියන්නේ මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයක් අපි තුල නැත්තම් අපි මේ ලෝකයක් සමග කිසිම දෙයක් අපි දන්නේ නැහැ. එතකොට විඤ්ඤාණය නිසා නාම රූප හට ගන්නවා. විඤ්ඤාණි නැත්තම් නාම රූප නැහැ. විඥානේ නාම රූප නිරුද්ධවා නිරුද්ධ වීමේ ප්‍රතිපදාව ආර්ය ශ්‍රාගික මාර්ගයයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සංඛාර. මේ සූත්‍ර දේශනාවේ සංඛාරය ඇටියට මෙතන විස්තර කරනවා මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා තුනක්. පුඤ්ඤාභි සංකාර කිව්වේ පින. අපුඤ්ඤාභි සංකාර කිව්වේ පව. ආනිඤ්ඤාභි සංකාර කිව්වේ ධ්‍යාන. එතකොට පින්වත්නි, අපි ගත්තොත් පිනක් රැස්කරන්න පුද්ගලයෙක් ඕනේද නැද්ද? පුද්ගලයෙක් ඕමනයි නේ. එතකොට සංස්කාර කියලා අපි පින ගැන කතා කළා කියමු. එහෙම නැත්නම් සංස්කාර, කාය සංස්කාර කියලා අපි ආස්වාස ප්‍රස්වාස ගැන කතා කළා කියමු. කාය සංස්කාර කියලා කාය කර්මය ගැන කතා කළා කියමු. ඊළඟට වචී සංස්කාර කියලා විතර්ක ਵਿਚාර ගැන කතා කළා කියමු. වචී සංස්කාර කියලා වචනෙන් කරන කර්මය ගැන කතා කළා කියමු. මොනවා කළත් පුද්ගලකින් තිබේ. පුද්ගලෙක් නැත්තම් ඒ කිව්ව ඇසකනනාසේ දීර්ඝා මනස කියන එකක් නැත්තම් එයාට එහෙම නැත්තම් අපිට අවිද්‍යාවක් ගැන කතා කරන්නත් බෑ. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒතර අපි නිකම් පුරුදු වෙලා තියෙනවා කියන්ට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකම අවිද්‍යාවයි. අවිද්‍යාව නිසා සංස්කාර තියෙනවා. සංස්කාර නිසා උපදිනවා. නැත්තම් සංස්කාර නිසා විඥානය පහළ නැගල අපි කියනවා කියමු. එතකොට එතන දැන් කොහොමද ඒක වෙන්නේ? කාය සංස්කාරයක් වෙන්නත් කයක් තියෙන්න තිබේ. පුණ්‍ය සංස්කාරයක් කරන්නත් යාට සිත, කය, වචනේ තුනේ වැඩ කරන්න තිබේ. මේ ඊළඟට මොකද අපුඤ්ඤාභි සංස්කාරයක් වෙන්නත් සිත, කය, වචනේ වැඩ කරන්න තිබේ. ධානයක් උපද්දවන්නත් සිත, කය, වචනේ වැඩ කරන්න තිබේ. එහෙමනම් මේ ක්‍රියා මේ දැම්මේ තියෙන දෙයක් ගැනයි මේ සංස්කාරයේ කියන්නේ.
මේ මේක තමයි මම ඔබට උදේවරුගේ ඉස්සර පඩිවරුන්ට වැඩදිච්ච තැනක් කියලා මේ මට ඔය පරණ පොත් කියවද්දි හම්බ වෙලා තියෙනවා. සම්පූර්ණ මේ මහායානේ පටලිලා ගියේ මෙතනටමයි. ඒගොල්ලෝ මේ විඥානි ගත්ත ප්‍රතිසන්දි විඥාන කියලා, මේ දැන් තියෙන විඥානි කියලා නෙමෙයි ගත්තේ, එතනම වැරදුනේ. ඊරවස ඒගොල්ලෝ ගත්ත ප්‍රතිසන්දි විඥානේ මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ ප්‍රතිසන්දි විඥානේ පහළ වෙනවා. ඒ ප්‍රතිසන්දි විඥානය කියලා එහෙම ගත්තේ. එහෙම ගත්තාම මේ එතකොට මේ සංස්කාර කියන එකේ අර්ථ වෙනස් වුණා. මේ සංස්කාර කියද්දි කයින් යමක් කරනවාද ඒක සංස්කාරයක්. එතකොට වචනින් යමක් කියනවාද ඒකත් සංස්කාරයක්. සිතියම සිතනවා දෙක සංස්කාරක්. එහෙනම් මේ සංස්කාරයට ඕනෙත් සිතක්, කයක්, වචනයක්. සිත, කය, වචනේ ඕනි. දැන් මේ ඉන්න පුද්ගලයා ගැන මේ කියන්නේ. එතකොට සංස්කාර නිසා මේ විඥානීය ක්‍රියාකාරීත්වය තියෙනවා. මේ සංස්කාර නැත්තම් විඥානීය ක්‍රියාකාරීත්වය නැහැ. සංස්කාර නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අවිද්‍යාව. අවිද්‍යාව කිව්වේ මොකද්ද? දුක ආරි සත්‍යයක් කියලා දන්නේ නැහැ. එතකොට මේ දුකට අයිති ඉපදීම. ඉපදීමට අයිති ඇස, කන, නාසය, දිව, කය, මනස. ඉපදීමට අයිති රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඉපදීමට අයිති පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ ඔක්කොම ඉපදීම. එහෙනම් මේ ඉපදීමේ ස්වභාවයේ දුකයි කියලයි එයා දන්නේ නැත්තේ. ඊළඟට මේ උපදින්න හේතු වෙච්ච කාරණිය හැටියට දැන් අපි බලන්න අවිද්‍යා, සංස්කාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශේ, වේදනා. මේ විස්තර කොහොම කරත් බුදුරජාන් වහන්සේ මේකෙන් එකක් ගත්තා. එකක් ගත්තා. මොකද්ද? දුකට හේතුව තණ්හාවයි කිව්වා. ආන් එකයි හරියටම හරියට කළා කියන්නේ. උන්වහන්සේගේ අවබෝධය හරිය කියන්නේ. ඇයි? තණ්හාව නිරුද්ධ වෙච්ච ගමන් ඒ සියලු ප්‍රශ්න ඉවර වුණා. හැබැයි තණ්හාව නිරුද්ධ කරන්න බෑ කිව්වා අවිද්‍යාව තියෙද්දි. එතකොට තණ්හාවත් නිරුද්ධ කරන්න ඕනේ, අවිද්‍යාවත් නිරුද්ධ කරන්න ඕනේ. ඒකයි බුදුරජාන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක්, සමථයක්, විදර්ශනාවක්, යථාභූත ඥානයක් ගැන විස්තර කළේ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දැන් දුක දන්නේ. මම ওই දුක ගැන කෙටියෙන් කිව්වා. දුක කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනසේ පැවැත්ම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධ පංචකේ පැවැත්ම. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන ධාතුයි පැවැත්ම. මේ ඒ කියන්නේ මේ අපේ ජීවිතය. මේක තමයි දුක. එතකොට මෙතන තමයි ජරා, මරණ, ශෝක, වැළපීම්, සුතුම් ගැලීම්, කායික දුක්, මානසික දුක් ඔක්කොම තියෙන්නේ. මේක පැහැදිලි නෑ. ඒකට කියනවා දුක දන්නේ. ඊළඟට මේකට හේතුව තෘෂ්ණාවයි. ඒකත් පැහැදිලි නෑ. එහෙනම් දුකට හේතුව දන්නේත් නෑ. ඊළඟට මේ තෘෂ්ණාව නැති වුණොත් දුක නිදහස් වෙන්න පුළුවන්. ඒකත් පැහැදිලි නෑ. දුක්ඛ නිරෝධය දන්නේත් නෑ. මේක නැති වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න ඕනේ. ඒකත් පැහැදිලි කරගන්න විදියක් නෑ. ඕන් ඔකයි අවිද්‍යාව කියන්නේ. එතකොට මේ අවිද්‍යා සහගතව ඉඳලා එයා කරන දේවල් ඔක්කොම සංස්කාර තමයි. ඇයි? පැවැත්මට සකස් කරනවා. අවිද්‍යා සහගත ඉඳ පිටපු කෙනෙක් නැවැත්මට සකස් කරයිද? අවිද්‍යා සහගත කෙනෙකුට තියෙන්නේ පැවැත්මක් විතරයි. ඔන්නේ බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරන මෙතනදී මේ සංසාරගත පුද්ගලයාගේ විඥානයේ ක්‍රියාකාරීත්වය. අවිජ්ජා ගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ පුඤ්ඤංචි සංඛාරං අභිකරෝති. ඔන්න දැන් මං කියවනේ ඔබට සංස්කාර වෙන්න පුද්ගලෙක් ඕනි කියලා.
අවිද්‍යාගතු යම් භික්කවේ පුරුෂ පුද්ගලෝ මහණෙනි අවිද්‍යාව තුල ඉන්නා වූ පුරුෂ පුද්ගලයෙක් ඇද්ද මේ පුද්ගලයා පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති දැන් ඔන්න අතපය වේසවල සිටින් හයි කයින් හරි වචනෙන් හරි යම් කිසි යහපත් දෙයක් කරනවා පුඤ්ඤෝපගං හෝති විඥානං ඒ පින කරද්දී ඒ පිනට අනුකූල වූ විඥානයක් එයාට හැදෙනවා එතකොට මෙතන කර්මයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා අපුඤ්ඤංචේ සංඛාරං අතට අවිද්‍යාසාගත කෙනා පවක් කරනවා. පවට දැන් අපි ගත්තොත් ඔන්න කෙනෙක් පවක් කරනවා. කෙනෙක් කියලොන් දහස් ගාණක් මැරුවා සමාදන් වියම් මේක කියලා. අනේ හරි ශෝක් මරාපියක කියලා සමාදන් වෙනවා. පව සමාදන් වුණාද නැද්ද? සමාදන් වුණා. අනුමෝදන් වුණාද නැද්ද? අනුමෝදන් වුණා. දැන් ඒ මිනිස්සු සමහර මිනිස්සු සමහර කෙනෙකුට හිංසා පීඩා කරාම යසයි කරපු වැඩි තව දෙකක් අන්නිට තිබ්බේ කියලා සමාදම් වෙන්නේ නැද්ද? සමාදම් වෙනවා. එතකොට පව් සමාදම් වෙනවා. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති එතකොට යා කයෙන් සමාදම් වෙනවා. පව්. එතකොට වචනින් සමාදම් වෙන වචනින් රැස් කරනවා පව්. සිතිනුත් රැස් කරනවා පව්. ආනින්ජංචේ සංඛාරං අபிසංකරෝති ආනින්ජූපගං හෝති විඥානං ඒකවි ධානය. ධ්‍යාන දියුණු කරලා කෙනෙක් ඉන්නකොට ඊට අනුකූල විදිහට විඥානේ හැදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දැන් මේ ඔය විස්තරේ මේ පෙර ආත්මික කතාවක් නෙමෙයි මේ කිව්වේ. මේ දැන් තියෙන කතාවක් කිව්වේ. දැන් ඉන්න මිනිස්සයා දුක ගැන දන්නේ නැහැ. දුක හටගන්න හේතු උනේ අසවල් කාරණාවයි කියලා තෘෂ්ණාව ගැන පැහැදිලි නැහැ. එයා දුක් විඳ විඳ ඉන්නවා තෘෂ්ණාව නිසා. නමුත් මේක තෘෂ්ණාවෙන් වෙන්නේ කියන එක පැහැදිලි වෙන්නේ එක පාට. තෘෂ්ණාව නැත්තම් දුක නෑ කියන එක පාට කෙනෙක් පැහැදිලි කරගන්න එයා හිතන්නේ නිවන කියලා මා වෙනින් එකක්. මේ තෘෂ්ණාව තණ්හකයෝ නිරෝධෝ නිබ්බාණං. තෘෂ්ණාව ක්ෂය වීම, තෘෂ්ණාව නිරුද්ධ වීම නිවනයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව දීමේ. එතකොට ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මනුස්සයාට එකපාරට මේකට හිතේ කරුණාකාරණා කිව්වට හිතට යන්නේ නැහැ. ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම මහණෙනි යම් දවසක භික්ෂුවට අවිද්‍යාව ප්‍රහාණය වූයේද? ඔන්න අවිද්‍යාව ප්‍රහාණය වුණොත් භික්ෂුවට එමේ රහතන් වහන්සේ ගැන කියන්නේ දුක ප්‍රහාණය වුණා. දුක අවබෝධ කළා. තෘෂ්ණාව දුකට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාවේ කාමතණ්ණා, භවතණ්ණා, හිභවතණ්ණා ප්‍රහාණය වුණා. ප්‍රහාණය වෙච්ච බව තමන් අද්දුටුවා. ඒ කිවි නිරෝධේ සාක්ෂාත් කළා. ඒ සඳහා තිබිච්ච මාර්ගෙ දියුණු කළා. සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කළා. සම්පූර්ණ කළා. ආන් ඒ කෙනා ගැන කියන්නේ මේ කියන්නේ රාතන් වහන්සේ ගැන කොහොමද ඒකට තමයි අවිද්‍යාව ප්‍රහාණය වුණා මොකක්ද වෙන්නේ විද්‍යා උප්පන්නා විද්‍යාව පහළ වුණා ඉපදුනා ඒක තැනක බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයෙකුට කියනවා බ්‍රාහ්මණය එක්තරා කෝණකින් බැලුවොත් තථාගතයන් ලෝකේ ජේෂ්ඨයි කියනවා වැඩිමහලුයි කියනවා ඒ මේ වගේ කියනවා බිත්තරයක් සෝත්සාහෙන් ඇතුලේ මෝරලා ඒ බිත්තරේ ඇතුලේ හිටපු සතා සෝත්සාහෙන් මෝරගෙන ඇවිල්ලා ඒ ඇතුලෙන්ම උපකාර අරගෙන හොටෙන් කඩලා නිය සිදුරු වලින් සිදුරු කරගෙන බිත්තරේ බිඳගෙන එළියට ආවා කියනවා ඒ වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේ අවිද්‍යාව බිඳගෙන එළියට ආවා කියනවා. අනිත් අය අවිද්‍යාව නැමැති බිත්තරේ ඇතුලේ කියනවා ඉන්නේ. දැන් බලන්න කී උපමා විලස්සන මේ බිත්තර කටුවකින් සතා ඇතුළට ගියාට පස්සේ සතා ඇතුලේ. නමුත් ඒ සතාට සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා
බාහිර ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේ තමයි අවිද්‍යාව බලපවත්වන ජීවිතය තුළ සත්‍යයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. සත්‍ය සම්බන්ධ වෙන්න ගන්නේ ආර්ය සත්‍යයත් එක්කයි. එතකන් සත්‍යයක් එක්ක ලෝකේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ නැහැ. සත්‍ය සත්‍ය කියලා එක එක පස්සේ යයි. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි අර බිත්තරේ සිඳුරු කරගෙන එන හැටියට ශ්‍රාවකයාට මාර්ගයේ ප්‍රතිපදාව කියන තුර ශ්‍රාවකයාගේ ටික ටික නුවණ මෝරලා ගිහිල්ලා අවිද්‍යාව නැමැති බිත්තර කටුව පුපුරාගෙන යත් යනවා ඉස්සරහට. එළියට එනවා. ඊළඟ වෙනම කෙනෙක් එතකොට. දැන් මේක අපිට හිතෙනුත් නවාගත හැකි මේ සියලුම ලෝක සත්‍ය බිත්තර ගොඩක්. එතකොට එක එක එක්කෙනෙක් විතරක් ඒ බිත්තරේ කඩාගෙන එළියට ආවා. අනිත්යට කිව්වා මේ විදියට බිත්තරේ කඩන්න කියලා පණිවිඩය දුන්නා. පණිවිඩය ගත්තා. ආන් එහෙම එක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජා පහන අවිද්‍යාව ප්‍රහාණ වෙලා විද්‍යාව උපදුනාම අවිජ්ජා විරාග විජ්ජු පාදා අවිද්‍යාව දුරුකොට විද්‍යාව උපදවාගත්තු ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව නේව පුඤ්ඤාපි සංකාරං අපි සංකරොත්. එතකොට යාගින් පින රැස් වෙන්නේ නැහැ කියනවා තමන්ගේ ජීවිතේට. පවක් රැස් වෙන්නේත් නැහැ කියනවා. එතකොට ආනෙන්ජාපි සංස්කාරයක් රැස් වෙන්නේත් නැහැ කියනවා. අනබි සංකරන්තෝ අනබි සංචේතයන්තෝ මුකුත් රැස් වෙන්නේ නැති වෙනකොට ඔන්න එනෝ ඊළඟට නකින්චි ලෝකේ උපාදීයති උපාදානයක් නැහැ කියලා. දැන් අවිද්‍යාවෙන් පටන් ගත්ත ඉවරුණේ මොකෙන්ද? උපාදානෙන්. උපාදානයක් නැහැ කියනවා. අනුපාදියන්න පරිතස්සති උපාදානයක් නැත්තම් තැති ගැනීමක් නැහැ කියනවා. අපරිතස්සම් පච්චත්තං ඤේව පරිනිබ්බායති ඒ තැති ගැනීමක් නැත්තම් තමන් තුළම තමන් නිකලෙස් බවට පත් වෙලා කියනවා. කීනා ජාති තමන්ගේ ඉපදීම සේවුණා වුසිතම් බ්‍රහ්මචර්යයන් බඹසර වාසයේ සම්පූර්ණ කළා කතං කරණීයන් නිවන පිණිස කළ යුතු දේ කළා නාපරං ඉත්තතයි තවත් කරන්න කිසිවක් නැති කියලා දැනගත්තා කියනවා. දැන් ඊළඟට මේ රාතන් වහන්සේ ගැන කියන්නේ සෝ සුඛං චේ වේදනං වේදීති. දැන් ඔන්න සැප විඳීමක් විඳිනවා. දැන් ඔන්න දැන් ඔබට මතක තියාගන්න පරිසම්පාදේ වේදනාපච්චය තන්නා කියපු කොටස මම ඔබට කිව්වා මතකද? ඒ පටිච්චසමුපාද වේදනාව කියලා කියන්නේ අවිද්‍යාසහගත වේදනාව කියලා. අවිද්‍යාසහගත විඳීම විඳින කෙනා දන්නේ නැහැ මේක අනිත්‍යයි කියලා. එයා ගන්නේ වැරදි සංඥාව. අවිද්‍යාව ප්‍රහාණය වෙච්ච කෙනාගෙන මේ කියන්නේ සුඛංචේ වේදනං වේදීති සැප විඳීමක් රහත් භික්ෂුව විඳිනං සා අනිච්චාති පජානාති ඒක අනිත්‍යයි කියලා දන්නවා. අනජ්ජෝසිතාති පදානාති ඒක ඒකේ හිත බැසගන්නේ නැහැ කියලා දන්නවා. ඒ බැසගන්නේ සංඥා විපල්ලාස නිසා. සංඥා විපල්ලාසෙ දුරු වුණාට පස්සේ බැසගන්නේ නැහැ. අනබිනන්දිතාති පජානාති ඒක හිතෙන් පිළිගන්නේ නැහැ කියනවා. එතකොට දුක් විඳීමක් වින්දත් ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඒක බැසගන්නේ ඒක පිළිගන්නේ. උපේක්ෂාවක් වින්දත් අනිත්‍යයි කියලා දන්නවා. ඒක බැසගන්නේ. එතකොට කියනවා සෝ සුඛං වේදනං වේදීයති ඒ මේ රහත් භික්ෂුව සැප විඳීමක් විඳීද විසඤ්ඤුත්තෝ ඒකත් එක්ක එකතු වෙලා නැහැ කියනවා. එතකොට විඳීමත් එක්ක එකතු වෙනවා සාමාන්‍ය මනුෂ්‍යයා. ඇයියා විදීමත් එක්ක එකතු වෙන්නේ? විදීමත් එක්ක එකතු වෙන්නේම මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. අවිද්‍යා සහගත අවිද්‍යාවෙන් වැසි තෘෂ්ණාවෙන් බැඳුණු කෙනෙක් තමයි විඳින්නේ. විඳිනයකට ආයමත් එයාට තියෙන්නේ ඒකමයි. ඒ දෙකම ප්‍රහාණය වෙච්ච කෙනෙකුට විඳීමක් කළාට විඳීමෙන් වෙන් වෙලා කියනවා. දුක් විඳීමක් වින්දත් විඳීමෙන් ඒක එක තැනක මට මතකයි මිලින්ද ප්‍රශ්නේ තියෙනවා. මිලිඳු රාජ්‍යරු අහනවා නාගසීනියන් වහන්සේගෙන්
අහනවා රහතන් වහන්සේට බරපතල විදියේ වේදනාවකට පත් වුණු රහතන් වහන්සේලා මේ ඉතිහාසෙ ඝාතනයට ලක් වෙලා නැද්ද? ඝාතනයට ලක් වෙලා තියෙනවා. කුසගින්නේ පිරිනුවන් පාල නැද්ද? ආහාර නැතිවීමෙන් පිරිනුවන් පාල නැද්ද? පිරිනුවන් පාල තියෙනවා. ගඟට දොලට ගොදුරු වෙලා පිරිනුවන් පාල නැද්ද? පිරිනුවන් පාල තියෙනවා. සතුන්ට ගොදුරු වෙලා පිරිනුවන් පාල නැද්ද? එහෙමත් තියෙනවා. ඒකට මේ වගේ වෙද්දී රහතන් වහන්සේට හිතෙනවා කියනවා ඒක හරි ලස්සනයි. මේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා රහතන් වහන්සේට හිතක් පහළ වෙනවා කියනවා කම්මන් දල්ලං කිංති කරෝමි දානි කර්මය දෙඩිය දැන් කුමක් කරන්ටද? ඔච්චරයි කියන රහතන් වහන්සේට පහළ වෙන අදහස කම්මන් දල්ලං කිංති කරෝමි දානි කර්මයක් කර්මයේ දෙඩි මොනවා කරන්ටද? ඔච්චර හිතනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සයාට එහෙම නෙමෙයි වෙන්නේ. මේ රට පුරා දේශදෙවල් තියාගන්නවා. හනේ මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා දේශදෙවල් තියාගන්නවා හරියට. ඇයි? එයාට මේ කර්මයේ ජීවිතේ බලපවත්වන ප්‍රධාන දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සැප විඳීමක් වින්දත් වෙන් වෙලා වාසය කරනවා, දුක් විඳීමක් වින්දත් වෙන් වෙලා වාසය කරනවා, දුක් සැප රහිත විඳීමක් වින්දත් වෙන් වෙලා වාසය කරනවා. ඒත් රහතන් වහන්සේලාට මේ රහතන් වහන්සේලාගේ ජීවිතේ අපිට එක වෙ අපිටම ඒකෙන් අපිට මේ ඒ සාමාන්‍යයෙන් සියලු මිමි වලින් ඉක්මවා ගිහලා නිසා අපිට ඒක විග්‍රහ කරන්න බෑ. රහතන් වහන්සේලාත් මෙරිච්චයට පින් දීලා පින් අනුමෝදන් කළා තියෙනවා. ඒ පින් අනුමෝදන් කළා තියෙන්නේ දානියක් දුන්නාම. දැන් එක තැනක තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරාත්මි අම්මා ප්‍රීතියක් විලා දානියක් දීලා සංඝයාට පින් දෙනවා. ඒකෝට දානිය දුන්නාම පින උපදින එකේ ධර්මතාවයක්. ඒකයි. ඊළඟට තියෙනවා රහතන් වහන්සේ ජීවත් වෙද්දී කාය පරියත්තිකං කය තියෙනකන් විතරයි කියනවා විඳවන්නේ. ජීවිතේ තියෙනකන් විතරයි කියනවා විඳවන්නේ. කායස් වේද කය බිඳුනට පස්සේ ජීවිතේ නැතුණාට පස්සේ විඳින්න තියෙන හැම මේ යම් කිසි සැප විඳීමක් දුක් විඳීමක් උපේක්ෂා විඳීමක් ඇද්දී සියල්ල නිවි සිහිල් වී යනවා කියනවා. ඒක මේ වගේ කියනවා මහණෙනි කුඹල් කරුවා ඉස්සල්ලා මැට්ටින් වළඳක් හදනවා. මැට්ටින් වළඳක් හදලා හිට ඒක මේ පිච්චෙන්ඩ දානවා උඳුනේ. උඳුනේ දාලා ඊට පස්සේ මැට්ට පිච්චුණාට පස්සේ උඳුනෙන් අඬුවෙන් අල්ලලා උඩට අරන් එළියෙන් තියනවා. ඊට පස්සේ ඒක උඳුනේ නෑ. ඒක තියන්නේ එළියේ. ඊට පස්සේ අර එළියෙන් තිබිච්ච වළඳේ යම් රස්නියක් ඇද්ද ඒ රස්නිය නිවෙනවා විතරයි කියනවා. ආයේ ඒක ගිනි තියන්න ඕනේ නැහැ කියනවා. සාමාන්‍ය මිනිස්සු ආයෙම නැහැ කියනවා. එතකොට මේක කියනවා ඒ වගේ මේ භික්ෂුවගේ ජීවිතේ රහත් භික්ෂුවගේ ජීවිතේ කය තියෙනකන් විතරයි කියනවා. තියෙන්නේ කය මැරුණට පස්සේ ඒ මුකුත් නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් තංකින් මඤ්ඤත භික්ඛවේ මහණෙනි මේ ගැන මොකද්ද හිතන්නේ? අපිනුකෝ කීනාසවෝ භික්ඛු රහත් භික්ෂුව ආස්ත්‍රවක්ස් ආස්ත්‍රයන් සේකල භික්ෂුව දැන් මේ ආශ්‍රයන් සේකල භික්ෂුවගේ ලක්ෂණේ මොකද්ද? බුද්ධ වචනයෙන් පිට යන්නේ. මාර්ග මේ අනාගාමි භික්ෂුවගේ ලක්ෂණේ මොකද්ද? බුද්ධ වචනයෙන් පිට යන්නේ. සකදාගාමි භික්ෂුවගේ ලක්ෂණේ මොකද්ද? බුද්ධ වචනයෙන් පිට යන්නේ. සෝවාන් භික්ෂුවගේ ලක්ෂණේ මොකද්ද? බුද්ධ වචනයෙන් පිට යන්නේ.
සද්ධානුසාරී භික්ෂුවගේ ලක්ෂණය මොකක්ද? බුද්ධ වචනින් පිට යන්නේ. එතකොට එහෙනම් ශ්‍රාවකයෙකුගේ ලක්ෂණය මොකක්ද? බුද්ධ වචනින් පිට යන්නේ. ශ්‍රාවක නොවන කෙනා තමන් ගැන මොනවා කිව්වත් කරුණ කියන එකට බුද්ධ වචනින් පිට යනවා. එතකොට බුද්ධ වචනින් දැන් මම අපි ඒක තේරුම් ගන්නේ දැන් ඔය ත්‍රිපිටකයේ සම්බන්ධයෙන් අපිට තේරෙනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් එක එක සිද්ධි වුණානේ. දේවදත්ත ගල පෙරළුවා, නොඑක ආකාරයට ඒ වගේ කරදර වුණා. දැන් අපි ගත්තොත් ජාතක පොතේ නොඑක ආකාරයේ හිංසා කරදර ගැන තියෙන ජාතක ගාථා තියෙනවා. ඒ ගාථාවේ තමයි අටුවාව තියෙන්නේ. දැන් මම කිව්වනේ අර තලගොයාගේ කතාව. එතකොට කෙලෙස් සහිත කෙනෙක් නා හාහා මේක ඕනේ නෑ, මේක අපි අයින් කළා දාම මේ උන්වහන්සේගේ ගෞරවයට මේක හරි නෑ කියලා කෙලෙස් සහිත කෙනා ඒක අයින් කරනවා නේ. නිකෙලෙස් කෙනාට එහෙම එකක් ඒවෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේදු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා ඒ බුද්ධ දේශනාවල තියෙනවා ඒ විදියටම පෙන්වා දුන්නා. දැන් අපි ගත්තොත් විනය පිටකේ එහෙම තියෙනවා. මෑත භාග වෙනකොට එහෙම නෑ. මෑත භාග වෙනකොට ගොඩක් අය ධර්මයේ ගැඹුරට ඉගෙනගෙන නෑ. අපිට මතකයි මුල් කාලේ ඔය මේ ඔය මිනිස්සු හරියට අපිට තුන්ඩු කෑලි ඉවෙනවා. මේ කඩින් මාළු අරගෙන මස් අරගෙන කරෝල අරන් කෑවට පවුද අපිට කීකීකීක ඒවනවා. මොකද හේතුවේ? බුද්ධ දේශනා දන්නේ නැති නිසා. ඇයි එහෙම බුද්ධ දේශනාව ගැන එහෙම සැක උපදින්නේ? සමහරු කියනවනේ ඔක කාපු ගමන් ප්‍රාණඝාතයට අහු වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම නම් වෙන්න බෑ කියලා. එතකොට මොකද වෙන්නේ? ඒක බුද්ධ දේශනාව නෙමෙයි ඊට පස්සේ කතා වෙන්නේ. මං කල්පනා කළා නෑ, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි ඒ විදිහටම දැනගන්න ඕනේ. ඊට පස්සේ දැන් මං ওই නිර්මාංශ පොත ලිව්වේ. ඉතින් ඒකට කොටසක් බණිනවා. ඒ මට නෙමෙයි බයින්නේ. පොතේ තියෙන මගේ අදහස් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන. එහෙනම් වදින්නේ කාටද? ශාස්ත්‍රුන් වහන්සේට. ආගමිකයා කිව්වේ තමන් දෘෂ්ටියක් ගන්නවා ශ්‍රද්ධාවෙන් තොර කෙනා. ඊට පස්සේ තමන්ගේ දෘෂ්ටියට නොගැලපෙන දේවල් ඕවා පස්සේ කාලේ එකතු කරපුවා. පස්සේ කාලේ එකතු කරපගල දෘෂ්ටියට නොගැලපෙන දේ ආයින් කරනවා. පස්සේ කාලේ එකතු වෙච්ච දේවල් තියෙන්න පුළුවන්, හැබැයි ඒවා ධර්මයන්ට එක ගලපන්න ඕනේ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා කවුද මේ මහකච්චාන මහරහතන් වහන්සේ වදාලා සූත්‍රය කුමක බහ බැලිය යුතුද? සූත්‍රයේ ආරි සත්‍යයේ බහ බැලිය යුතුයි. විනය කුමක බහ බැලිය යුතුද? විනය රාග දේශම දුරු කිරීමේ බහ බැලිය යුතුයි. මේ දෙකට තමයි ඒක තියෙන්නේ. එතකොට ඒක ඒ විදිහට ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? සමහරු කියනවා නෑ මස් මාංශ කෑවම කෙලෙස් අට ගන්නවා කියලා මතයක් ගේනවා. ඒක බුද්ධ දේශනාව නෙමෙයි එහෙම කිව්වොත්. එහෙමනම් ඉතින් එහෙනම් ජීවිත කාලයේම තනකොළ කරන සත්තු ඔක්කොම නිකලෙස් වෙන්න ඉපැයි. ජීවිත කාලෙම තනකොළ කාලා ජීවත් වෙන සත්තු කොට්ටාසයක් ලෝකේ ඉන්නවනේ. ඉතින් ඉන්දියාවේ සාදුරු ඔක්කොම ලලුපති වෙනකන්නේ. එහෙනම් නිකලෙස් වෙන්න ඉපැයි. එහෙනම් ඒක සම්මා ආජීවි වෙන්න ඉපැයි. ඒක බොරු කතානේ. එතකොට මේ බොරු වලට දරදඬු වෙලා තියෙන්නේ මොකද? බොරුවත් එක්ක පුද්ගලයා දරදඬු වෙනවා. ඇයි හේතුව? ඒ බොරුවෙන් තමයි තමන්ගේ පැවැත්ම තියෙන්නේ. එතකොට මේ බොරුව පවත්වන්නට දරදඬු වෙනවා. සාමාන්‍ය මේ ධර්මයේ තුල එහෙම දරදඬු වීමක් නැහැ. මේකේ තියෙන්නේ සරණ යාමක්. සරණ යන කෙනාට ඒක පැහැදිලි කරගත්තාම අවුලක් නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ ඒකයි මේක ඉතහන්නේ. ක්ෂීණාශ්‍රව භික්ෂුව අහනා භික්ෂුන් වහන්සේ ළඟ මහණෙනි, මේ නිකෙලස් භික්ෂුව පින් රැස් කරයිද, පව රැස් කරයිද, ආනෙන්ජාභි සංස්කාර රැස් කරයිද? නෑ ස්වාමීනි කියනවා. එතකොට සියලුම සංස්කාරයන් අවිද්‍යා ප්‍රහාණය කරපු සියලුම සංස්කාර රැස් කරන්නා වූ භික්ෂුවගේ භික්ෂුවට මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරයෙන් ඇදිච්ච විඥානයක් තියෙනවද කියලා අහනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරයන්ගෙන් ඇදිච්ච විඥානයක් තියෙනවද? රහතන් වහන්සේට නෑ. ඊට පස්සේ අහනවා සියලුම ආකාරයේ විඥානයේ නැත්නම්
එයාට නාමරූප තියෙනවද කියලා අහනවා. නාමරූපක් නැහැ කියනවා. සියලු ආකාරයේ නාමරූප නැත්තම් එයාට ආයතන හයක් තියෙනවද කියලා අහනවා. ආයතන එතකොට රාතන් වහන්සේට අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන හැදිච්ච ආයතන හයක් නැහැ. රාතන් වහන්සේට අවිද්‍යාව ප්‍රත්‍ය කොටගත්තු ස්පර්ශයක් නැහැ. රාතන් වහන්සේට අවිද්‍යාසාගත ස්පර්ශයකින් හටගන්න විදීමක් නැහැ. රාතන් වහන්සේට ඒ අවිද්‍යාසහගත විඳීමකින් හටගන්න තෘෂ්ණාවක් නැහැ. සියලු ආකාරයේ තෘෂ්ණාව නිරුද්ධයි. සියලු ආකාරයේ තෘෂ්ණාව නිරුද්ධ කළ කෙනෙකුට උපාදාන තියෙයිද? උපාදාන නැහැ. සියලු ආකාර උපාදාන නිරුද්ධ කෙනෙකුට භවයක් තියෙයිද? භවයක් නැහැ. සියලු ආකාර භවයන් නැති කෙනෙකුට ඉපදීමක් තියෙයිද? ඉපදීමක් නැහැ. සියලු ආකාර ඉපදීම් නැති කෙනෙකුට ජරා මරණ සියයිද? ජරා මරණත් නැහැ. ඒකයි මේ රහතන් වහන්සේගේ පිරිනම් පෑම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බෙහෙදන ධම්මෝ බිදී යන ස්වභාවයයි. සාමාන්‍ය මනුස්සයර තමයි ජරා මරණ කියන්නේ. එතකොට බලන්න මේ පින්වත්නි, මේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණා කියන්නේ දැන් අපි අර පුංචි කාලේ ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි කියකේ ඉන්නවා. අපිට හැමතැනම බුදු පිළිම පේනවා, චෛත්‍ය පේනවා, වන්දනාව යනවා. නිකන් අපිට පේන්නේ නිකන් සරල දෙයක් වගේ නේ. සරල දෙයක් වගේ පේන්නේ. ඊළඟට අපිට පේන්නේ නිකන් දුර්ලභ නැති හැනිතම් බොහොම පහසුවෙන් තියෙන දෙයක් වගේ පේන්නේ. ඒකනේ ගොඩාක් අයට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන ගානක් නැති. බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකයේ අනිත් අයට නිකලෙස් වෙන්න මාර්ගයක් කියනවා කියන්නේ ආශ්චර්ය අද්භූත දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ වෙන්න බැරි දුර්ලභ අද්භූත දෙයක්. මේකනේ පින්වත්නි, දැන් බලන්න මහසමයේ සූත්‍රය ඔබ කියවලා තියෙන මහසමයේ දස දහසක් සක්වලින් දස දහසස් ලෝක ධාතු වලින් එනවා දිවුරු වඳින්ට. බුදුරජාණන් වහන්සේට වඳින්ට දස දහසක් ලෝක ධාතු. ඇයි හේතුව? එහෙම කෙනෙක් පහළ වෙන්නේ දැන් සාමාන්‍ය නිකන් කියනවා මෙහෙමයි අපිට දැන් ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කියලා මේ හිත අනිද්ද පහළ වෙන්නේ කියන්නේ දෙයක් වගේ. එහෙම නැහැ. මේකේ හරි විදියට හිතේ ප්‍රසාදයක් මේ ආත්මය ඇති කරගත්තොත්, අවංකව ඇති කරගත්තොත්, දෙහිතක් නැතුව ඇති කරගත්තොත් අපිට උදව් වෙයි. නැත්තම් අපි සාමාන්‍ය ගමනේ යයි. දැක්කද පින්වත්නි, ඒකාත්මික බෝස හරි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව නම් හරි මාස්චර්යයි. දැන් බලන්න ඒකාත්මික බෝසතාණන් වහන්සේ පරවියාගේ යාළුවෙක් වශයෙන් අර කැමකන්ට ආසාවේ කිට්ටු වුණා. කවුද? කපුටා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාම මිනිසෙක් කියලා ඇවිල්ලා මහාන වුණා. බලන්න මේ කොච්චර මේ යාන්තම් බෝසත් කාලේ බෝසතාණන් වහන්සේට මොන ගැහුණා නම් ඒගොල්ලොත් නිදහස් වෙලා ගියා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ දකින්න තියෙන මේ සුළු දෙයක් නෙමෙයි. මේක හරිම අද්භූත දෙයක්. ඒ නිසා පින්වත්නි, අපි හොඳට මතක තියාගන්න ඕන එකක්, සිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන හොඳට. අර ලාමක විදිහේ පැහැදීමක් ඇති වුණොත් කලක් යනකට තමන්ට නොතේරි මේ පැහැදීම නැති වෙන්න පුළුවන්. ලාමක කිව්වේ නිකන් ඔය ඇති වෙනෝනේ සාමාන්‍ය. ඒ පැහැදීම යට කරගෙන මේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ කිව්වේ අපි ගත්තොත් ඔන්නේ එක අම්මා කෙනෙකුට එහෙම එකක් වුණා. ඔකේ එක අම්මා කෙනෙක් හිටියා, මේ දහම් වැඩසටහන් වලට ආවා. ඒ අම්මා පින් පොතක් ලියා ගත්තා. ඉස්පිරාල් ගියා මරණාසන්න වෙනකොට මුනුබුරා ළඟ ඉඳලා පින් පොත කියෙව්වා. ආචී පින සීකර ගන්නට කියලා. ආවට ධර්මය හොයාගෙන ධර්මයේ හිතේ බැහැලා, හිතට බැහැලා නැහැ.
හිතට බැහැලා තිබ්බේ දරුසිනීහි. ආචි ළඟ ඉඳලා අර පුත්‍රයා මොනුපුරා පින්පොත කියෙව්වා. පින්පොත කි ආචිට පින්පොත ඇහුණාට පින්පොත නෙමෙයි ඇහුණේ මොනුපුරාගේ හඬ. හඬට ආසකලේ අන්තිමට මැරිලා ගිහින් ප්‍රීතියක් වෙලා මොනුපුරා ළඟ නැවතුණා. ආන් එහෙමයි මනුස්සෙන්ට වෙන්නේ. මොකද හේතුව අර වයසට ගිහිල්ලානේ ගොඩක් අය මේ ධර්මය අල්ලන් දෙන්නේ. වයස ප්‍රශ්නයක් නෙමෙයි. වයස අදාළ නැහැ. නමුත් ඒ කෙනාට තියෙන්න ඕනේ මේ ගැන හරි තේරුම් ගැනීමක්. මම සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම කෙනෙක්, මේ විදිහට මම සරණියේ පිහිටා ඉන්නවා කියන අදහස තියෙන්න ඕනේ. හිට් එකක් නැතුව. දැන් බලන්න හිතලා හිට් එකක් නැතුව හිත බැඳිනවනේ පුද්ගලයන්ට. බැඳින්න දෝ නොබැඳින්න දෝ කියලා දෙවරක් හිතනවද? නෑනේ. එච්චර ප්‍රබලයි ඒ ආවේගේ. ඒතකොට ඒක මැඩලන්න පුළුවන් හැකියාවක් ඕනේ ශ්‍රද්ධාවට. ඒ ශ්‍රද්ධාවට මැඩලන්න බැරි නම් අය ආවේගයට යට වෙනවා. එතකොට ඒක දැන් සමහර අම්මලා එනවා. දැන් තරුණ කාලේ සමහර විට 18 පාලි නටපු අය. එතකොට අර මොකද වෙන්නේ මේ කාලේ ධර්මය ඇහුවට යන්නේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? එතකොට දැඩි වීරියක් ගන්න ඕනේ. හිතේ ශ්‍රද්ධාව පිහිටවා ගන්නට. හිතේ තමන්ගේ ජීවිතේ සමහර විට 18 පාලියයි කියලා මම කිව්වේ මොකක්වත් නෙමෙයි. මම කිව්වේ සඬු සරුවල් අල්ලගෙන රණ්ඩු දබර කරගෙන මේ පොංචි පොංචි දේවල් වලට ආස කරගෙන නොඒක ආකාරයේ අරුබුද වලට අහු වෙලා නේද මේ හොඳටම හේබෑරි වෙලා නේද මේ එන්නේ. ඒ එනකොට එයාට හිතේ ධර්මයේ අල්ලගන්න පුළුවන් විදියට ඒ බුදුරජාණන් වහන්සේ කිරේ දෙහිතක් නැතුව හිතෙන් කැපෙන්න ඕනේ නෑ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ පමණයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ මේකේ අන්තිමට කියනවා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවානේ මේ ජරා මරණ ඉපදීමක් නැත්තම් එයාට ජරා මරණ නෑ නේද කියලා අහනවා. රහත් භික්ෂුවට ජරා මරණ නෑ ස්වාමීනි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදුකෝ භික්කවේ මහණෙනි හරි. ඒව මේ තම් භික්කවේ මහණෙනි මේමමයි. නේතං අඤ්ඤතා වෙන විදියකට වෙන්නේ නැහැ. සද්ධාත මේක අදහගන්න. ඒව මේ තම් භික්කවේ මේක මෙහෙමමයි. අදිමුච්ඡත හිතේ හොඳට පිහිටුවා ගන්නට. නික්ඛංකායත හොත මේ ගැන සැක කරන්න එපා. නිබ්බිචිකිච්ඡා විචිකිච්ඡා කරන්න එපා. ඒසවන්ත දුක්ඛස දුක ඉවස දුක අවසන් වෙනවා කියන්නේ මේකමයි කියනවා. දැන් බලන්න බුදු කෙනෙක් කරන මේ විග්‍රහය. එතකොට මේ දුක අවසන් කරන්නේ පටිසම්පාදේ නිරුද්ධ වීම රහතන් වහන්සේට වෙනවා. ඒ කාලේ පින්වත්නි පැවිදි වෙච්ච අයවත් මේවා විශ්වාස කරගෙන තු සැක කරපුවා තියෙනවා. මේ අතීත කතන්දරවල මහායානෙ කියන එක ඔක්කොම හැදුනේ රහතන් වහන්සේට විරුද්ධවනේ. රහත් වෙලා වැඩක් නැත පිරිහිනවය. ආයෙ කෙලෙස් හට ගන්නවය. ඒ නිසා බුදු වෙන එකයි හොඳ. ඇයි හේතුව? රහත් රහත් කියපු අයගේ දුර්වලකම් පේනවා. මේ කාලේ වෙන්නේ හරියට මාර්ගඵලලාභින් කීකී. ඉතින් ඇත්ත නෙමෙයි නේක. ඒ වගේ. දැන් අපි ඒක ඇත්ත නෙමෙයි කියලා දැනගත්තා කියලා අපි ඇත්ත දන්නවානේ. එතකොට ඒ වගේ බුද්ධ කාලේ නෙමෙයි බුදුරජාන් වහන්සේ පිරුණම් පාලා සංගායනා කාලේ එනකොට හරියට මේ විශාලනිකන් කෝලහල ගිහින් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? කොටසක් වුණා මේ රහත් බව ලාමකයි වැඩක් නැහැ. මොකද මේක පිරිහිලා යනවා. ඊට පස්සේ කියන්න ගත්තා මේ ආවරණ දෙකක් තියෙනවායි කිව්වා. ඒකේ මේ මේ සම්පූර්ණ අවබෝධය වෙහිලා තියෙන එක නැති වෙන්න නම් බුද්ධත්වයට මෙන්න ඕනි. නැත්නම් රහතන් වහන්සේගේ අවබෝධය සීමා සහිත එකක්. ඒක වැඩක් නැහැ කියලා. මේ චතුරාර්ය සත්‍ය හරියට ගත්තේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ අපි අහනදී
හරියට අල්ලගන්න ඕනේ. අල්ලගත්තේ නැත්නම් ඒක පැහැදිලි කරගත්තේ නැත්නම් අපැහැදිලි දේ කෙරෙහි හිත බැසගන්නේ. ඇයි අපිට ද්වේෂයක් හටගත්තාම හිත බැසගන්නේ? ඒක පැහැදිලි නිසා. රාගයක් හටගත්තාම හිත බැසගන්නේ ඇයි? ඒකත් හොඳට පැහැදිලි නිසා. ඒවා සංවේදී නිසා. ඇයි බයක් හටගත්තාම හිත බැසගන්නේ? සංවේදී නිසා. ඇයි හිතේ සද්දාවට හටගත්තාම බැසගන්නේ නැත්තේ? අපැහැදිලි නිසා. අපැහැදිලිකම නැතුව හොඳට පැහැදිලි වුණොත් හිතේ බැස ගන්නවා. ඒකාන්තියම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ලක්ෂණ, උන්වහන්සේගේ ධර්මයේ ස්වාඛාත මනාකුට දිසු එක. සාන්දෘෂ්ටිකයි. ඒ කියන්නේ ජීවිතේම ලබන එකක් කියනවා. ඉතින් ඒ කාලේ ඒ විදිහටම ලැබුවා. මට අටුවාවේ හම්බ වුණා මේ ධර්මයේ ගැන විස්තරයක්. ඒකේ තියෙනවා මෙහෙම, ජීවිතයක ධර්ම විනය ක්‍රියාත්මක නම් ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ පරියාප්තිය හොඳට දන්නවා නම්, ඒ පරියාප්තිය අනුව ප්‍රතිපත්තියට යනවා නම් මාර්ගඵලලාභීගෙන් ලෝකේ හිස් කියලා කියන්න බෑ කියනවා. අපි නොදන්න කවුරු හරි කෙනෙක් ධර්මයේ පුරුදු කරගෙන ඉන්න පුළුවන් කියනවා. නමුත් ඒවා ලෝකෙ කියන්නේ නෑනේ. එතකොට ඒකට උපමාවක් තියෙන්නේ, වැව් බැම්ම කැඩිලා නැත්තම් වතුර පොඩ්ඩක් හරි තියෙනවා නම් ඕකේ මලක් පිපෙන්න බැරි නෑ කියනවා. එහෙම තමයි අටුවා විස්තර වෙන්නේ. හැබැයි බුද්ධ දේශනාව කතා කරන්නේ නැත්තම්, පරියාප්තිය කතා කරන්නේ නැත්තම් කොච්චර වීරිය ගත්තත් මාර්ගඵල ලබන්න යාට බෑ කියනවා. කොච්චර වීරිය ගත්තත්. ඒ වගේම ධර්මයේ ඒක කියනවා මුලින්ම මේ පටිසම්පදාලාභින්ගේ කාලෙ නැති වෙනවා, ඊට පස්සේ අභිඥාලාභින්ගේ කාලෙ නැති වෙනවා, ඊට පස්සේ ත්‍රිවිද්‍යාලාභිය වෙල ඒක නැති වෙනවා, ඊට පස්සේ නිකම්ම රහතන් වහන්සේලා පහළ වෙනවා, ඊට පස්සේ ඒකත් අඩු වෙනවා, ඊට පස්සේ අනාගාමී ආයෙනවා, ඊට පස්සේ සකදාගාමී, ඊට පස්සේ සෝවාන් වෙනවා. පස්සේ කොච්චර ඔට්ටු වුණා සෝවාන් වෙන්නත් බෑ කියනවා. ඒ ධර්මයේ බැරිකම නෙමෙයි, පුද්ගලයාගේ ඒ තියෙන හැකියාව ඇතුලෙන් නැති වෙනවනේ. පුද්ගලයාගේ හැකියාව ඇතුලෙන් නැති වෙවි යනවා. දැන් අපි ගත්තොත් බුද්ධ කාලේ හරියට ගිහිල්ලා තියෙනවනේ, අහසින් වැඩම කළා තියෙනවනේ, ඉර්ධිපාති හරියත් පහළ තියෙනවනේ. දැන් එක්කෙනෙක් අහසින් ගියොත් ලෝකෙ මෙයාගේ පැත්තට යන්නේ නැද්ද? මිසදිටුවෙක් අහසින් ගියොත් ඉවරයි නේද? ඒ වගේ ඉතින් සාමාන්‍ය ලෝකෙ තුල මොනවා හරි මවල දෙන්න පටන් ගත්තොත් නිකන් ලෝකෙම මුලා කරන්න පුළුවන් මේ කාලේ. ඒ නිසා හොඳම දේ තමයි අපි මේ ධර්මයේ පැහැදිලි කොට කියලා හිත පහදවා ගන්න, මුල් කරගන්න එක. ඒකයි දැන් අපි ගොඩාක් දුරට ඒකටම මම මහන්සි වෙන්නේ. මොකද හේතුව, හරි විදියට ධර්මකාරණයක් යා තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමල තමයි Tamanට තියෙන සවිය. ඒකට කියන්නේ සීක බල. සීක බල තියෙනවනේ සද්දා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියලා පහක්. මේ පහෙන් බුදුරජාණන් වහන්සේ ගොඩාක් ප්‍රශංසා කළේ ප්‍රඥාවට. දැන් ඔබ දන්නවා ති සමහර වහලවල තියෙනවා මේ, ඒ කියන්නේ තනි රවුමට ආපු වහලවල් තියෙනවා. ඒ වහලේ මැද තියෙනවා ලී කොටයක්. ඒ ලී කොටේට කියන්නේ කැණි මඩල කියලා. ඒ කැණි මඩල කියන ලී කොටේට තමයි අර බීත්ති වලට හේතු කරන පරාල ඔක්කොම වද්දන්නේ. ඒ ලී කොටේ නැති තාක් පරාල ටික එකට වද්ද ගන්නට බැහැ. අපි කියමු පරාල හතරකුයි ලී කොටේකුයි තියෙනවා. එතකොට පරාල හතර පැත්තින් තිබ්බට බෑ ලී කොටේ නැත්තම්. ලී කොටේ උස්සලා ලී කොටේට තමයි පරාල වද්දන්නේ. එතකොට ලී කොටේ ආධාර කරගෙන පරාල නොවැටි තියෙනවා. ඒ වගේ තමයි සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වලින් ප්‍රඥා කියන
උපකාරක අංගේ මුල් කරන් තමයි අනිත් ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ නුවණ. ඒ නුවණ තිබුණොත් තමයි යා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදගන්නේ. නුවණ තිබුණොත් තමයි යා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දැන් අපි කිව්ව සම්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනායික, පාච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන මේ ගුණයන්ගෙන් යුක්ත මේ ධර්මයේ ඉගෙන ගන්නේ. එතකොට නුවණ තිබුණොත් තමයි යා සංඝයා කෙරෙහි හිත පහදවා ගන්නෙ. සංඝයා කෙරෙහි එහෙම හිත පහදවා ගත්තේ නැත්නම් නිකන්ම අපේ හිත පොංචි දෙයකට ලාමක වෙනවා. එතකොට එහෙම වුණාම අර අපිට හරි විදියට මේක තේරුම් ගන්නට බැරු යනවා. අපිට ගොඩාක් උදව් වෙන්නේ අපේ නුවණයි. එතකොට නුවණට උපකාර වෙන ගොඩාක් මේ ශ්‍රුතය. දැන් අපි මේ ලබා දෙන්නේ ශ්‍රුතය. ශ්‍රුතිය කියන්නේ සවන් දීමෙන් ලැබෙන දැනුම. එතකොට සවන් දීමෙන් ලැබෙන මේ දැනුම ටික ටික හදාගෙන දැන් ඔබ ගිහි ගෙවල් වල ගත කරන අය ඒ වුණාට මේ වගේ ගැඹුරු ධර්මය අහලා ඒ වයනුත් යම් ප්‍රමාණයකට හිතට ගන්නට එහෙනම් අපි අකුසල කර්මයන්ගෙන් බේරෙන්න ඕනේ, හිත පැහැදීම ඇති කර ගන්න ඕනේ. අපි අනීත ගති තියෙන සසරේ යන්නේ. අනීත ගති තියෙන සසරේ යනකොට අපිට සෝවාන් ඵලයටපත් වෙනකම්ම අපිට රැකවරණයක් උවමනයි. ඒ රැකවරණේ අපිට තියෙන ත්‍රිවිධ රත්නින් කියලා මේව හරි විදියට තමන් ගලපාගෙන තියෙන්න ඕනේ. ඒ ගලපා ගත්තොත් තමයි කලින් කලට නොඑක ආකාරයේ මොනවද කියන්නේ කුණාටු හමාගෙන යනවා මේ ලෝකේ. එතකොට ඒවට සැලෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේට කර්මානුරූපව කලින් කලට නොඑක දේවල් එනවා. එතකොට ඒවට සැලෙන්නේ නැතුව තිසරණේ රැකගෙන යන්ට අපි හැමෝටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනත